මන් නොදායක කරේ. ඒ කියන්නේ ළමයි සම්බන්ධ වෙන ප්‍රමාණයත් අඩු වෙනවා. රෙකෝඩින් දාන්න මම පුරුදු වුණාම. ඒ ඉල්ලීමක් කරපු සවන්න මම ඔන් කළා ඈ. හරි. මම කියාගෙන ගියේ වටිනාකම් ඉදිරිපත් වෙන්නේ මේ ඛණ්ඩාංක පද්ධති දෙකේ සම කරන්න බැරි ඒකක වල. සමාන කරන්න බෑ. ඒකයි මම කිව්වේ අහසට පොළොව වගේ. හැබැයි මතක තියාගන්න පුතේ මේ කියන භූගෝලීය තොරතුරු පද්ධති පාවිච්චි කරලා අපි සිටියම් සම්බන්ධ කටයුත්තක් කරනකොට අපිට පුළුවන්කම තියෙනවා අර ගෝලීය ඛණ්ඩාංක පද්ධති වලින් අපිට හම්බෙන ඩේටා සෙට් එකක් ඕන නම් ඔටෝමැටිකලි කන්වර්ට් කරන්න පරිවර්තනය කරන්න පුළුවන් ජාතික ඛණ්ඩාංක වලට. ඔච්චර වටිනාකමක් මත බලන්නකො. නේද? මැනුවල් කරන්නත් බෑ මේ වැඩේ. ඒ වගේම තමයි අපිට ජාතික ඛණ්ඩාංක පද්ධතිය වටිනාකම් වලින් ලැබෙන දත්ත පද්ධතියක් එහෙම නැත්නම් දත්ත සෙට් එකක් අපිට පුළුවන්කම තියෙන ඔටෝමැටිකලි කන්වර්ට් කරන්න ගෝලීය ඛණ්ඩාංක වලට. එහෙම කරන්න පුළුවන්. ඒතර මේ නිසා පහසුවක් ලැබෙලා තියෙනවා ජාතික මට්ටමේ කටයුත්තකදී නිර්මාණය කරගත්ත දත්ත ගොනුවක් අර අන්තර්ජාතික මට්ටමේ සිටියමක් එක්ක සම්බන්ධ කරලා අපිට අවශ්‍ය කරන වැඩේ පහසුවෙන් කරගන්න. එහෙනම් ඔබට මෙතෙන්දි වැදගත් ඒවා ඇඩ්වාන්ස් වැඩි. හරි මේ මට්ටමේදී ඔයගොල්ලන්ට ඒක බර වැඩි. නමුත් මතක තියාගන්නකෝ ජාතික ඛණ්ඩාංක ගෝලීය ඛණ්ඩාංක බවට පෙරලන්නත් පුළුවන්. ගෝලීය ඛණ්ඩාංක ජාතික ඛණ්ඩාංක බවට පෙරලන්නත් පුළුවන්. හරි ඔය ක්‍රම දෙකම මේ පද්ධතිය තුල කරන්න පුළුවන්. එතකොට ළමයි අපිට පේනවා මේ අවකාශීය දත්ත නිරූපණය කරන්න ගියාම එක්ක ගෝලීය ඛණ්ඩාංක එහෙම නැත්නම් ජාතික ඛණ්ඩාංක අවශ්‍ය වෙනවා. අපි ගෝලීය ඛණ්ඩාංක කියලා කියේ මොනවද? දන්නවා පෘථුවිය මත ග්‍රිනිජ් රේඛාව කියන රේඛාවයි නිරක්ෂය එහෙම නැත්නම් සමකී කියන තිරස් රේඛාවයි. පදනම් රේඛා වශයෙන් යොදාගෙන පෘථුවි තලය මත නිර්මාණය කරපු පෘථුවිය මත පිට නිර්මාණය කරපු කොටු දැලට තමයි අපි ගෝලීය ඛණ්ඩාංක පද්ධතිය. මේක මේ දේශාංශ රේඛා පදනම් දේශාංශ රේඛාවට සමාන්තර පෘථුවිය වටාම දේශාංශ රේඛා 360ක් ඇඳලා තියෙනවා. සමකයේ හෙවත් නිරක්ෂයට සමාන්තර උතුරු අර්ධ ගෝලයට රේඛා 90ක් සහ දකුණු අර්ධ ගෝලයට රේඛා 90ක් බැගින් ඇඳලා තියෙනවා. එහෙම ඇඳලා තමයි මේ පද්ධතිය නිර්මාණය කළේ. මේකේ තමයි අර කියපු මිනුම් මේකක තුන. මොනවද? අංශක නේද? කලා ඊළඟට විකලා කියන මිනුම් මේකක තිබුණේ. අපි යාගෙන ටිකක් ලියලා ඉතින්. එයාන ගෝලීය ඛණ්ඩාංක යටතේ ආදර්ශ ගෝලයේ මත ආදර්ශ ගෝලයේ මත ග්‍රිනිච් රේඛාව නැමැති පදනම් දේශාංශයත් ග්‍රිනිච් රේඛාව නැමැති පදනම් දේශාංශයත් සමකයෙහිවත් නිරක්ෂය නැමැති සර් ග්‍රිනිෂ් රේඛාව නැමැති පදනම් දේශාංශයත් සමකයෙහිවත් නිරක්ෂය නැමැති පදනම් අක්ෂාංශයත් සමකයෙහිවත් නිරක්ෂය නැමැති පදනම් අක්ෂාංශයත් භාවිත කරමින් ආදර්ශ ගෝලය මත ආදර්ශ ගෝලය මත සෑම ස්ථානයකටම කිසියම් වූ වටිනාකමක් ලබා දිය හැකි ආකාරයෙන්
නිර්මාණය කරන ලද ඛණ්ඩාංක පද්ධතිය නිර්මාණය කරන ලද ඛණ්ඩාංක පද්ධතිය ගෝලීය ඛණ්ඩාංක පද්ධතිය ගෝලීය ඛණ්ඩාංක පද්ධතිය අපි යාට කියනවා WGS මේ මම ඔයගොල්ලෝ දන්න දේවල් ඈ World Geodetic System के लागी क्या है? WGS गोलीय खंडांक पद्धति है नामिन हैंडिन बे मेही अक्षांश देशांश वाटिनाकाम मेही अक्षांश देशांश वाटिनाकाम අංශක අංශක කලා විකලා සමාදාලා ලියන්න බෝඩ් එකේ වෙන්නේ බෝඩ් එකේ වෙන්නේ බෝඩ් එකේ පේන දෙයක්වත් නැහැ මම ඇඳලා මොකවත් නැහැ අර කලින් හදපු රූප සටහනයි මේ පොඩ්ඩක් ලියපු දේවල් තියෙන්නේ අංශක කලා විකලා යන මිනුම් මේකක වලින් අංශක කලා විකලා යන මිනුම් මේකක වලින් ඉදිරිපත් වේ යන මිනුම් මේකක වලින් ඉදිරිපත් වේ හොඳයි එහෙනම් ඔන්න පැහැදිලි කිරීමක් කළා පොතේ අපි ඊට වඩා හොඳට සිතියම් පාඩමේදී මැට්‍රික්ස් සිතියම් පාඩමේදී මේ ඛණ්ඩාංක පද්ධතිය ගැන කතා බහ කළා තප්පර මෙතන නම් පුංචි මේකේනවා විකලා විකලා 60ක් එකතු වෙලා කලා එකක් හැදෙනවා කලා 60ක් එකතු වෙලා අංශක එකක් හැදෙනවා ඔරලෝසු වෙනනම් තප්පර 60ක් එකතු වෙලා විනාඩි එකක් හැදෙනවා විනාඩි 60ක් එකතු වෙලා පැය එකක් හැදෙනවා ඕකනේ සිස්ටම් එක ඒ වගේ තමයි මේ කියන්නේ හරි අංශක කලා විකලා වලින් වටිනාකම් ඉදිරිපත් වෙනවා ඇති ඒ ගැන අපි ඊළඟට යන් ජාතික ඛණ්ඩාංක පද්ධතිය ගැන කියන්නේ හොඳයි දැන් අපි කිව්වා ජාතික ඛණ්ඩාංක පද්ධතියක් කියලා දෙයක් හදාගෙන තියෙනවා ලෝකේ රටවල් ඒක තම තමන්ගේ රට රටවල් වලට ගැළපෙන විදිහට තමයි හදාගන්නේ අපි දන්නවා ශ්‍රී ලංකාවේ අපි ජාතික ඛණ්ඩාංක පද්ධතියක් පාවිච්චි කරනවා නේද ජාතික ඛණ්ඩාංක පද්ධතියක් අපිත් පාවිච්චි කරනවා අර කියපු ජාත්‍යන්තර ඛණ්ඩාංක පද්ධතිය පාවිච්චි කරලා වැඩ කටයුතු කරනකොට සිද්ධ වෙන අපහසුතාවන් අත් මිදෙන්න ඒකෙන් සිදු වෙන අපහසුතාවෙන් ගැලවෙන්න තමයි අපි ජාතික ඛණ්ඩාංක පද්ධතියක් හදාගෙන තියෙන්නේ මේකත් අපි වඩාත් හොඳින් පැහැදිලි කරලා තියෙනවා සිතියම් පාඩමේදී මම නිසා වැඩි ගැඹුරට පැහැදිලි කරන්න යන්නේ නැහැ හරි අපි කිව්වා මේ ජාතික ඛණ්ඩාංක පද්ධතිය ලංකාවේ හදාගෙන තියෙන්නේ පිදුරු තලාගල කියන මුදුන පදනම් කරගෙන. උසම තැනනේ අපේ රටේ. නේද? මේ උසම තැන මුල් කරගෙන කිලෝමීටර් 200ක් බටහිරටයි 200ක් බටහිරටයි ඊළඟට කිලෝමීටර් 200ක් දකුණටයි. දිවෙන ලක්ෂ දෙකක් මුල් කරගෙන ඛණ්ඩාංක තලය අදින්න ඕනි කරන සිරස් රේඛා ඇඳගත්තා. ඊට පස්සේ පිදුරු තලාගල මුදුනට ඛණ්ඩාංක වටිනාකම දුන්නා 200යි 200 කියලා. දීලා මේ අදපු රේඛාවන් තිරස්වත් දික් කළා ලංකාවේ මුළු භූමියම වැහිලා යන ආකාරයට කිලෝමීටර් 5න් 5ට රේඛායන් දක්වුවා නේද රේඛායන් දක්වුවා මේවා ආයෙ යන්න හම්බෙන්නේ නැහැ හොඳේ ඒයන් දක්වුවා මෙහෙම අදපු කොටු දැල තමයි අද අපි මේ කතා කරන්නේ ජාතික ඛණ්ඩාංක පද්ධතිය කියලා එතකොට පුතේ භූගෝලීය තොරතුරු පද්ධතිය තුලත් මේ ඛණ්ඩාංක පද්ධතිය වටිනාකම් දාගෙන අපිට අවශ්‍ය වැඩ කටයුත්තක් පහසුවෙන් කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේ ඛණ්ඩාංක පද්ධතියෙන් අපි සකස් කරගත්ත data set එකක් තියෙනවා නම් අපිට ලෝකයේ සිටීමට මේක සම්බන්ධ කරන්න බෑනේ. ලෝක සිටීම තියෙන්නේ ගෝලීය ඛණ්ඩාංකවල. ඒ වෙනි තැනකදී අපිට පුළුවන්කම තියෙන මේ මෘදුකාංගයේ හරහා සොයන්ක්‍රීයව පෙරලන්න මේක ගෝලීය ඛණ්ඩාංකවල. පෙරලලා එක සම්බන්ධ කරන්න පුළුවන්. හරි? එහෙනම් අපි පොඩ්ඩක් ලියමු ජාතික ඛණ්ඩාංක ගැන. ලියන්න. ලෝකේ එක් එක් රටවල්
ලෝකයේ එක් එක් රටවල් ගෝලීය කණ්ඩායක පද්ධතිය භාවිත කරමින් ගෝලීය කණ්ඩායක පද්ධතිය භාවිත කරමින් සිතියම් මාසුවිත වැඩ කටයුතු සිදු කිරීමේදී සිතියම් මාසුවිත වැඩ කටයුතු සිදු කිරීමේදී සිතියම් මාසුවිත වැඩ කටයුතු සිදු කිරීමේදී ඇතිවන අපහසුතාවයන් මගහරවා ගැනීම සඳහා ඇතිවන අපහසුතාවයන් මගහරවා ගැනීම සඳහා තම රටවලට ගැලපෙන පරිදි තම රටවලට ගැලපෙන පරිදි ජාතික කණ්ඩායක පද්ධති ජාතික කණ්ඩායක පද්ධති නිර්මාණය කරගෙන තිබේ ජාතික කණ්ඩායක පද්ධති නිර්මාණය කරගෙන තිබේ සර් මට පොඩ්ඩක් අර ගෝලීය කණ්ඩායක පද්ධතිය භාවිත කරමින් කියලා තියෙන තැන ඉඳන් කියන්න පුළුවන් මට කැඩි කැඩි ඇහුනේ පුතේ අපි එක දාන්න කියමු ෆොටෝ එකක් ගහලා හන්දේ නැත්තම් මේ යන වැඩේ අවුල් යනවා තරහ වෙන්න එපා හරි මම කියන්න දාන්න කියලා සම්පූර්ණ නෝට්ස් මම අපෝ දාන්න කියන ගෲප් එකට කාට හරි නිර්මාණය කරගෙන තිබේ ශ්‍රී ලංකාව ආවරණය වන ආකාරයටත් ශ්‍රී ලංකාව ආවරණය වන ආකාරයටත් මෙවැනිම කණ්ඩායක පද්ධතියක් මෙවැනිම කණ්ඩායක පද්ධතියක් ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් මෙවැනිම කණ්ඩායක පද්ධතියක් ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් නිර්මාණය කර තිබේ නිර්මාණය කර තිබේ පිදුරු තලාගල මුදුන පිදුරු තලාගල මුදුන කේන්ද්‍ර කරගෙන නිර්මාණය කරගත් මෙම කණ්ඩායක පද්ධතිය පිදුරු තලාගල මුදුන කේන්ද්‍ර කරගෙන නිර්මාණය කරගත් මෙම කණ්ඩායක පද්ධතියේ පිදුරු තලාගල මුදුන කේන්ද්‍ර කරගෙන නිර්මාණය කරගත් මෙම කණ්ඩායක පද්ධතියේ සිරස්තිරස් රේඛාවන් සිරස්තිරස් රේඛාවන් කිලෝමීටර් 5න් 5ට කිලෝමීටර් 5න් 5ට නිර්මාණය කර තිබේ කිලෝමීටර් 5න් 5ට නිර්මාණය කර තිබේ හරි දැන් අපි ওই පද්ධති දෙක ගැන වෙනම ලිව්වා අර විශේෂ කාරණේ දැන් කියන්න ගන්න GIS පාවිච්චි කරන ඕනම කෙනෙකුට WGS system එකේ ඉඳලා වුණනම් NGS system එකට එහෙම නැත්නම් NGS system එකේ ඉඳලා WGS system එකට මේ data sets මාරු කරන්න පුළුවන් නේද convert කරගන්න පුළුවන්කම තියෙන බව කියන්නයි හදන්නේ ඒ නිසා තරු ලකුණක් දාලා පහලින් ලියන්න තරු ලකුණක් දාලා පහලින් ලියන්න ජාතික කණ්ඩායක පද්ධති වටිනාකම් ජාතික කණ්ඩායක පද්ධති වටිනාකම් ගෝලීය කණ්ඩායක පද්ධති වටිනාකම් බවටත් ජාතික කණ්ඩායක පද්ධති වටිනාකම් ගෝලීය කණ්ඩායක පද්ධති වටිනාකම් බවටත් අවශ්‍ය නම් ගෝලීය කණ්ඩායක පද්ධති වටිනාකම්
අවශ්‍ය නම් ගෝලීය ඛණ්ඩාංක පද්ධති වටිනාකම් ජාතික ඛණ්ඩාංක පද්ධති වටිනාකම් බවට ජාතික ඛණ්ඩාංක පද්ධති වටිනාකම් බවට ස්වයංක්‍රීයව පරිවර්තනය කිරීමේ හැකියාව ස්වයංක්‍රීයව පරිවර්තනය කිරීමේ හැකියාව ස්වයංක්‍රීයව පරිවර්තනය කිරීමේ හැකියාව භූගෝලීය තොරතුරු පද්ධතිය සතුවේ ස්වයංක්‍රීයව පරිවර්තනය කිරීමේ හැකියාව භූගෝලීය තොරතුරු පද්ධතිය සතුවේ හොඳයි එහෙනම් ඔය කතාව ඇති දැන් ඔබ මෙතන ඉගෙන ගත්තේ මොකද්ද භූගෝලීය තොරතුරු පද්ධතියේ අවකාශීය සහ අවකාශීය නොවන දත්ත කියන වර්ග දෙකක දත්ත භාවිත වෙනවා අවකාශීය දත්ත කියන්නේ පිහිටීමක් විදිහට පෙන්වන්න පුළුවන් දේවල් අවකාශීය නොවන දත්ත කියන්නේ පිහිටීමක් විදිහට පෙන්වන්න බැරි නමුත් පිහිටීමක් හා සම්බන්ධ තොරතුරු නැත්නම් දත්ත හරි ඒක එතකොට අපි කිව්වා අවකාශීය දත්ත පෙන්වන්න ගියාම අපිට ක්‍රම ශිල්ප තුනක් අවශ්‍යයි පොයින්ට් ලයින් පොලිගන් එහෙම නැත්නම් රේඛා ලක්ෂ්‍ය බහුවස ඊට පස්සේ අපි කිව්වා මේවා සිටියම් මත මේ ක්‍රමශිල්ප තුන පාවිච්චි කරලා පෙන්නකොට අවකාශීය දත්තයක් නිරූපණය කරනකොට අපිට නිකම් පෙන්වන්න බෑ එක්කෝ ගෝලීය ඛණ්ඩාංක පද්ධතිය ඕනිනවා එහෙම නැත්නම් ජාතික ඛණ්ඩාංක පද්ධතිය ඕනිනවා ඔය GIS පද්ධතිය තුල පුළුවන්කම තියෙනවා ගෝලීය ඛණ්ඩාංක ජාතික ඛණ්ඩාංක බවටත් ජාතික ඛණ්ඩාංක ඕනනම් ගෝලීය ඛණ්ඩාංක බවටත් පෙරලීමේ හැකියාව තියෙනවා කියලා කියනවා හොඳයි පුතේ දැන් අපි යන්නව දන්නේ අවකාශීය දත්ත නිරූපණය කිරීමේ ආකෘති දෙකකුත් මේක ඇස්සේ තියෙනවා දැන් ඔයගොල්ලෝ මෙතෙක් ඉගෙන ගත්තේ මොකද්ද අවකාශීය දත්ත නිරූපණය කරන්න පුළුවන් ක්‍රම ශිල්ප තුනක් තියෙනවා පොයින්ට් වලින් ලයින් වලින් පොලිගන් වලින් ලක්ෂ්‍ය වලින් රේඛා වලින් බහුවස් වලින් නේද එහෙම පුළුවන් එතකොට ලක්ෂ්‍ය රේඛා බහුවස් පාවිච්චි කරලා මේ දේවල් පෙන්වන්න ගියාම අපි ළඟ තියෙනවා GIS පද්ධතිය තුල තියෙනවා දත්ත ආකෘති දෙකක් මේවා නිරූපණය කරන්න පුළුවන් දත්ත ආකෘති දෙකක් මම නාමිකව කියන්න දැනටත් ඔයගොල්ලෝ මේක නාමිකව දන්නවා එක්කෙනෙක් තමයි සිවුරස් ආකෘතිය සිවුරස් ආකෘතිය ඊළඟට අනිත් එක්කෙනා තමයි දෛශික ආකෘතිය සිවුරස් ආකෘතිය සහ දෛශික ආකෘතිය සිවුරස් ආකෘතියට ඉංග්‍රීසියෙන් කියනවා රාස්ටර් ඩේටා ෆෝමැට් කියලා ඊළඟට දෛශික ආකෘතියට කියනවා වෙක්ටර් ඩේටා ෆෝමැට් හරි කොහොම තමයි කියන්නේ දැන් මේ ඉංග්‍රීසි වචන ඔයගොල්ලෝ පාවිච්චි කළාට කමක් නැහැ හරි ඔයගොල්ලෝ පාවිච්චි කළාට කමක් නැහැ මම උදත් කිව්ව උත්තර ලේනකොට ඔය අවශ්‍ය වචන ඔයාලට සිංහල උත්තර සිංහල වචන හොයන්න සමහර ඒවාට අමාරුයිනි කැමති නම් සිවුරස් කියන්න කැමති නම් දෛශික කියන්න ඒකේ බාධාවක් නැහැ හැබැයි රාස්ට ඩේටා වෙක්ටර් ඩේටා කියලා කිව්වට කවුරුත් ඒකට වැරදි ගන්නේ නැහැ හරි ඒක තමයි කැමති ඒවා පාවිච්චි කරලා ලියන්න පුළුවන් හැබැයි අපි මේ දෙකේ වෙනස තේරුම් ගන්න ඕනේ නේද වෙනස තේරුම් ගන්න මොනවද මේ දෙන්න අවකාශීය දත්ත සිටියමක් මත නිරූපණය කරන්න ගියහම අපි පාවිච්චි කරන දත්ත ආකෘති දෙක එක්ක සිවුරස් ක්‍රමයට පෙන්නනෝ එක්ක දෛශික ක්‍රමයට පෙන්නනෝ නේද ඔය ක්‍රම දෙක තමයි අපි ළඟ තියෙන්නේ දැන් ඔබ සමහර විට පරිගණකේ ඡායාරූපයක් දාගන්න ඒක ස්කෑන් කළා හරි වෙනයම් ඔබ කැමරා මේ ඔබ කැමරාවකින් ගත්ත ඡායාරූපයක් පරිගණකයට ගේවලා හරි එහෙම නැත්නම් ෆෝන් එකකින් ගත්ත ෆොටෝ එකක් කැමරාවට මේ ඡාය මේ ඔයාගේ PC එකට මේ ලැප්ටොප් එකට හරි ඩෙස්ක්ටොප් එකට හරි ඒවලා ඔයාලා ස්ක්‍රීන් එකේ ඒක දාගෙන ඒක zoom කරලා බලලා ඇති zoom කරලා බලලා ඇති නේද expand කරලා බලනකොට මොකද වෙන්නේ ඒ image එක expand කරනකොට මොකද වෙන්නේ zoom කරනකොට මොකද වෙන්නේ ළමයි ඔක කරපු ළමයි පොඩ්ඩක් මට කියන්නකෝ අපි ළඟ තියෙන මොනවා හරි ෆොටෝ එකක් image එකක් ඒක සිටියමක් වෙන්නත් පුළුවන් ඔයාගේ personal image එකක් වෙන්නත් පුළුවන් ඒක අපි පුළුවන් තරම් අර අත්කාචයක් වගේ එකන්නේ තියෙන්නේ zoom කරන්න නේද පරිගණක තාක්ෂණය තුල ඒ අත්කාචේ පාවිච්චි කරලා zoom කරලා බලනකොට මොනවද පේන්න පටන් ගන්න අන්තිමට ටිකක් zoom කරනකොට මොනවද පේන්න පටන් ගන්න image එකේ කොටු දැලා නේද අන්න හරි ඔන්න නියම වචනේ ආවා
अरे पोड़ी कोटु रटावक पेंट पटांग करना हर ये तो मेन में कोटु दला वागे नहीं द मेज जग सूम कला सूम कला सूम कला गानों कोटा मेन में वागे कोटु रटावत तमाय पेंट पटांग कर अरे इन्ने कोटु रटावे एक कोटु वाले टके ना पुते पिक्सेल ले का अरे पिक्सेल ले का केलो तमाय किया इतना कोटा अन्नो है पिक्सेल फाविच्ची करेगा ये पिक्सेल वाले टेनी वटना काम दी लती है एको वार ना दी लती नहीं मैं तो वटना काम दी ये पिक्सेल लगा पावेच करला पिक्सेल बाविते इन दातन रूपने करने वाला अन्य का तो मैं सिवरेस कोटुने सिवरेस आ क्या ने कोटुआ कोटड़ देखा क्या ला क्या ने इंग्लिश अरे सिवरेस आ सिवरेस बाविता करला दातन रूपने करने का मेरे मैं तो कोटु रटा हुआ कोटु जाले आ पावेच करला ये बाटा विविध वर्ण ला बाद मीन दातन रूपने करने वाला किसी हम स्थिति में का आप क्या ने सिवरेस आकुती ஏனா சிவரச ஆகுதியது முகத்தலமாய் விலா தீன்னு மீ சிரசதட சஹ சிரசதட கொட்டு ரட்டாவක් நிர்மாணி கரகல தியேனா ஏ கொட்டு ரட்டாவත විවිධ වර්ණ தත්ත ලබා දෙමින් தත්ත නිරූපණය කිරීම තමයි சிவரச ஆகுதியது සිද්ධ වෙන්නේ එතකොට මේ හැම කොටුවක්ම කොටු කියන්නේ අපි ඒකට නියම නමක් තියනවා ළමයි කිව්වා පික්සල් නේද පික්සල් එකක් නිරීක්ෂණ ඒකකයක් මේ හැම පික්සල් එකක්ම निरीक्षण एक क्या क्वेश्चन साल का गाना निरीक्षण एक क्या क्वेश्चन साल का ला ये वाटा वार्न दी ला आवश्यक ना ये अदाल लक्षण है निरूपणे करना दें उदाहरण एक कितना को में हम आप ही आना निंदक पेन्ना निंदक का भी पेन्ना ने मुकेंद कालिंग आप ही करने का तक क्रमतुने मुकेंद बाहुवस्त्र पाविच करला මේ සිවුරස් ආකෘතියේදී සිවුරස් ආකෘතියේදී අර ළිඳ පෙන්වන්න ගියොත් අපේ හිතමු ළිඳ තියෙන්නේ මෙන්න මෙතන. එතකොට මේ සිවුරස් ආකෘතියේදී ළිඳේ පිහිටීම මෙහා පෙන්වන්නේ කොහොමද? ඒ අදාළ පොයින්ට් එකට අවශ්‍ය සම්පූර්ණම කොටුව පාට කරලා. සම්පූර්ණම කොටුව පාට කරලා. නේද? පිටක් විදිහට පේනවා. හැබැයි zoom කරලා බැලුවොත් එතන තියෙන්නේ කොටුවක්. නේද? කොටුවක්. පික්සල් එකක් තමයි වර්ණ ගන්නලා තියෙන්නේ. එවගේම අපි මේ ක්‍රමයේ යටතේ ලයින් එකක් පෙන්වන්න යනවා. අපි මේ මෙන්න මේ හැඩේ තියෙන ලයින් එක තමයි පෙන්වන්න යන්නේ කියලා හිතමුකෝ. ඔන්න මම එළියෙන් ඇඳා. හරි මේ ලයින් එක තමයි පෙන්වන්න යන්නේ. එතකොට සිවුරස් ආකෘතිය තුළ මම මේක පෙන්වන්නේ කොහොමද? මේ ලයින් එකේ හැඩේට අයිති වෙන කොටු ටික පාට කරලා. මෙන්න මේ කොටුව පාට කරයි. ඊළඟට මේක පාට කරයි. ඊළඟට මේක පාට කරනවා. මේක පාට කරනවා. ඊළඟට මේක පාට කරනවා. ඔන්නෝම තමයි අර හැඩේ පෙන්වන්නේ. එහෙනම් ඔන්න බලන්න සිවුරස් ආකෘතියේදී වෙලා තියෙන පුතේ තිරස්සතට සහ තිරස්සතට නිර්මාණය කරගත්ත පික්සල් නමින් හඳුන්වන කුඩා කොටු ජාලයක් නිර්මාණය කරගෙන ඒ හැම පික්සල් එකක්ම එහෙම නැත්නම් කොටුවක්ම නිරීක්ෂණ ඒකකයක් වශයෙන් අරගෙන භූතලය මත තියෙන තොරතුරු නිරූපණය කිරීමේදී ඒ කොටු වලට විවිධ වර්ණ ලබා දෙමින් දත්ත නිරූපණය කිරීමක් තමයි කරලා තියෙන්නේ නේද දත්ත නිරූපණය තමයි කරලා දෙන්නේ ඔන්න සිවුරස් ආකෘතිය කෙනෙක් කියලා හරි සිවුරස් ආකෘතිය කෙනෙක් කියලා එනම් අපි බලමු මෙහෙම කියනවා ටියුට් එකේ භූගෝලීය තොරතුරු පද්ධතියේ දත්ත ගබඩා කිරීමට භාවිත කරන දත්ත ආකෘති දෙකක් හඳුනාගත හැකිය. දැන් ඔයගොල්ලෝ දන්නවනේ ආකෘති දෙක. ලියමු අපි 1. සිවුරස් ආකෘතිය. සිවුරස් ආකෘතිය. 1 සිවුරස් ආකෘතිය. ඉංග්‍රීසි වචනෙත් ලියාගන්න. සිවුරස් ආකෘතිය. Raster data format. ඊළඟට දෙවනි වර්ගයේ තමයි දෛශික දත්ත ආකෘතිය. දෛශික දත්ත ආකෘතිය. Vector data format. ප්‍රවාසරත් දැනුත් බෝඩ් එක අපහැදිලිද යා පේන්න සාකුරු අනිත් පැත්තත් එහෙමද ළමයි ඔව් ඔස්ස පේන්නේ බොඩ වෙලා පේන්නේ ආ මේ පැනල් ලිව්වොත් පේනවද? ඔව් සර්. පේනවනේ.
අර පෑන අලුත් එකේ තුඩ හීන් ඉරි ලිව්වහම ඉතාලම සියුම් රේඛාවක් විදිහට තමයි පේන්නේ. ඒකයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. සිවුරස් දත්ත ආකෘතිය දෛශික දත්ත ආකෘතිය. සිවුරස් ආකෘතිය දෛශික ආකෘතිය. හොඳයි මම ඔයගොල්ලන් ඔක ලියාගන්නකෝ. ඔය ලියන අතරේ මම ඔයගලට ස්ක්‍රීන් එක ෂෙයා කරලා පෙන්නන්නම්. ඔය සිවුරස් ආකෘතිය සහ දෛශික ආකෘතිය වෙනස. भूगोलीय तोरतुरु पद्धति अवकाशीय दत्त गबडा किरी में दी भावित बन दत्त आकृति देखा खंडनागत है कि एक සිවුරස් දත්ත ආකෘතිය raster format ඊළඟට දෛශික දත්ත ආකෘතිය vector format ඊළඟට බලන්න සිවුරස් දත්ත ආකෘතිය කියන්නේ මොකද්ද කියලා මම කිව්වා ඔයගලන්ට තිරස් සහ තිරස්ව නිර්මාණය කරගත්ත කොටු රටාවකට නැත්නම් තීර සහ පේලි රටාවකට ගොඩනගාගෙන ඒ නිර්මාණය වෙන කොටුවක් pixel එකක් කියලා සැලකලා ඒ සෑම ඒ සෑම pixel එකක්ම නැත්නම් නිරීක්ෂණ ඒකකයක් වශයෙන්ගෙන දත්ත නිරූපණය කරන ක්‍රමයට තමයි අපි කියුවේ සිවුරස් ආකෘතිය කියලා. සිටියම් ප්‍රදේශය යන බලන්න මොකද්ද කරනවා කියන්නේ? තීරු හා පේලි රටාවකට පරිවර්තනය කිරීමෙන් නිර්මාණය වන කොටුවක් පික්සලයක් හෙවත් නිරීක්ෂණ ඒකකයක් වශයෙන් සලකා. ඒ වාට යම් සංඛ්‍යාත්මක වටිනාකමක් ලබා දී දත්ත නිරූපණය කරන ක්‍රමවේදය සිවුරස් ආකෘතිය නමින් හැඳින්වේ. සැබෑ භූමියේ රේඛීයමේ ලක්ෂණ නිරූපණය කිරීමේදී රේඛාවට අදාළ පික්සලද ලක්ෂයක් ලකුණු කිරීමේදී ඊට අදාළ පික්සලයද බහුවස්තු සලකුණු කිරීමේදී බහුවස්තුවට අදාළ පික්සල සියල්ලද වර්ණ ගන්වමින් දත්ත නිරූපණය කිරීම මෙහිදී සිදුවේ. මෙම ක්‍රමයට දත්ත නිරූපණය කිරීමේදී පික්සලයක විශාලත්වය මත එහි නිර්වද්‍යතාව තීරණය වේ. ඒ කියන්නේ නිර්මාණය කරන කොටුව ටිකක් ලොකු වෙන්න වෙන්න අදාළ දත්තයේ නිවැරදි බව අඩුයි කියලා කියන්නේ. උංචි කොටු නිර්මාණයේ වෙන තරමට අදාළ දත්තයේ નિවැරදිභාවයේ වැඩි. හොඳයි. මේ බලන්න කොයි කියන එක. මොන බලන්න මොඩල් දෙකම තියෙනවා. රාස්ත ෆෝමැට් එකයි වෙක්ටර් ෆෝමැට් එකයි නැත්නම් සිවුරස් ආකෘතියයි දෛශික ආකෘතියයි කියන දෙකම තියෙනවා ළමයි. මේ උඩින් පෙන්නලා තියෙන්නේ දෛශික ආකෘතිය. දෛශික ආකෘතිය ඒක තාම ඔයාලා දන්නේ නැහැ. බලන්න දෛශික ආකෘතියේදී පොයින්ට් එකක් ලක්ෂයක් අපි දන්න විදිහටම පෙන්නනවා. ලක්ෂයක් විදිහට මේක පෙන්නනවා ඊළඟට ලයින් එකක් වුණාම මේ ඒ ලයින් එක දැන් අපි ප්‍රස්ථාරය ඇඳලා තියෙනවනේ ප්‍රස්ථාරයේ රේඛීය ප්‍රස්ථාර අඳිනකොට අපි දැක්කනේ අපිට අවශ්‍ය වෙනවා රේඛාව ගමන් කරවන්න අවශ්‍ය කරන මාර්ගය අපි තිත් සලකුණු කළා තමයි අඳින්නේ එතකොට මේකදී උගලන්ට පේනවා මේ තිත් සලකුණු කළා අඳින රේඛාව බොහොම ස්මූත් නේද සුමට රේඛාවක් විදිහට රැඳෙනවා නේද සුමට රේඛාව පැහැදිලි රේඛාවක් විදිහට නැද ගන්න පුළුවන් සුමට කියනකට වඩා හොඳයි පැහැදිලි රේඛාවක් විදිහට නැද ගන්න පුළුවන් ඊළඟට බලන්න කිසියම් වූ තේස්ත්‍ර ඵලයක් වර්ගඵලයක් සහිත කොටසක් පෙන්ව ගන්න අවශ්‍ය වුණොත් ඒකෙදී දෛශික ආකෘතියේදී ඊට අදාළ සීමාව රේඛාවෙන් වට කරලා මැද ටික ඒකට අයිති කොටස විදිහට පැහැදිලිව පෙන්වනවා මොන බහුවස්රය හැබැයි ඔය තුනම බලන්න raster format එකේදී පෙන්වන විදිය දෛශික දත්ත ආකෘතියේදී අර විදිහට පෙන්වපු දේවල් ටික සිවුරස් ආකෘතියට එනකොට මෙන්න බලන්න අලට පේනවා ඇති මේ අර තිත පෙන්නලා තියෙන්නේ කොටුවක් පාට කරලා පේනවනේ ඊළඟට බලන්න පුතේ අර ලයින් එක අර රේඛාව පෙන්නලා තියෙන්නේ කොහමද කියලා අපි ඒ රේඛාවට අයිති සීමාව තුළ තියෙන කොටු ටික පාට කරලා නේ පේනවා ඇති ඊළඟට බලන්න සිව් මේ බහුවස්ත්‍ර පෙන්නකොට මේ බහුවස්ත්‍රේ හැඩේ නම් මේකේ නෑ නමුත් අපි හිතමු මේ හැඩයට සමාන ආකෘතියක් යන්න තියෙන්නේ. මේ හැඩේ පෙන්වන්න කියන බාන
ඊට අදාළ සීමාව තුළ තියෙන සම්පූර්ණ කොටු ටික පාට කරලා තියෙනවා. ඇත්තටම මේ හැඩේ වෙන්න ඇති. නමුත් අපිට හඳුනගන්නත් අමාරුයි. නේද? හඳුනගන්නත් අමාරුයි. ඇයි? අපි බලාපොරොත්තුනේ මෙන්න මේ වගේ බොහොම සුමට බහුවස්ත්‍රයක්. නේද? සුමට බහුවස්ත්‍රයක්. නමුත් මේ රාස්ටර් ෆෝමැට් එකේදී නැත්තම් සිවුරස් ආකෘතියේදී පෙන්වන්නේ ඒකට අදාළ සම්පූර්ණ වපසරිය තුළ තියෙන කොටු ටික පාට කරලා. ඒ සාර පිටත සීමාවන් බොහොම තියුණු මායම් වලින් නේද? උල් සහිත මුල් වලින් වෙන් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ සාර නියම ආකෘතිය අපිට දැක ගන්න ලැබෙන්නේ නැහැ. අපි තව එකක් බලමු. මේ බලන්න. මෙතන පේනවා ඇති ওই දෙකේ වෙනස. බලන්න මේ ගංගාවක් තියෙනවා. ගඟක් අතු ගංගා කීපයක් එකතු වෙලා ගලන ගංගා ද්‍රෝණියක් කියලා අපි හිතමුකෝ පුංචි එකක්. දැන් ඒක පේනලා තියෙන කොහොමද? පේනලා තියෙන කොහොමද? බලන්න රාස්ට ෆෝමැට් එකේදී ඒක හැඩේ පේනලා තියෙනවා. ඒකට අදාළ සීමාව තුල තියෙන කොටු ටික අද නිල් පාටින් පාට කරලා තමයි අර ගංගාවේ අතු ගඟ ඒ ගඟට ජලයේ සපේන අනෙකුත් ජල බොලස් ටික පෙන්නන්නේ. මේ බලන්න ඊළඟ එක. එතනක් තියෙනවා. එතනත් බලන්න වෙක්ටර් ෆෝමැට් එකේ නැත්නම් දෛශික ආකෘතියේදී සිත්තික නියම විදියට පෙන්වනකොට සාස්ත නැත්නම් සිවුරස් ආකෘතියේදී ඒ සිත්තික පෙන්වන්නේ ඒ ඒ තැන්වල තියෙන කොටු ටික පාට කරලා. පේනවාද? ඊළඟට බලන්න ලයින් එක රේඛීයමේ ලක්ෂණයක් දුම්රිය මාර්ගයක් හරි ගඟක් හරි මහා මාර්ගයක් හරි පෙන්වනකොට නියම රේඛාවේ යථා ස්වභාවය ඇඳලා තිනෝ දෛශික ආකෘතියේ. දෛශික ආකෘතිය. හැබැයි අපිට පේනවා මෙතෙන්දී රේඛාවක් අඳිනකොට ඒ රේඛාවට යටත් කොටු ටික තමයි යා පාට කරන්නේ. ඊළඟට බලන්න ඒරියා එක නැත්තම් පොලිගන් එක බහුවස්ත්‍රයක් පෙන්වනකොට ඒ බහුවස්ත්‍රයට යටත් සීමාව තුල තියෙන කොටු ටික පාට කරනවා මෙයා. නේ? පැහැදිලි ඇති. එහෙනම් ඔන්න රාස්ට ෆෝමැට් එකේ නැත්තම් සිවුරස් ආකෘතිය සහ දෛශික ආකෘතියේ තියෙන වෙනස ඔබ හඳුනා ගත්තා. අපි එහෙනම් අපි ලියමු දෛශික ආකෘතිය කියන්නේ මොකක්ද කියලා. සරි සිවුරස් ආකෘතිය කියන්නේ මොකක්ද කියලා. ඉස්සලම තියෙන එකනේ. බලන්න පේන්න තියෙන පුතේ ලියලා මෙන්න මේකේ විස්තරේ. සිවුරස් දත් ආකෘතිය කියන තැන ඉඳලා මේ නෝට් එක ලියා ගන්න කොය ටියුට් එකේ Tamanට තියෙන හිස් තැනේ. සිවුරස් ආකෘතිය කියන තැන. මං කියවන්නම් බල බලන් දිනවට වඩා ලේසි නේද? කෝ කතාවක් නෑ. ඔව් සර්. මම කියන්න ලියන්න පහගෙන සිතියම් ප්‍රදේශය සිතියම් ප්‍රදේශය සිතියම් ප්‍රදේශය තීන් හෝ පේලි රටාවකට පරිවර්තනය කිරීමෙන් සිතියම් ප්‍රදේශය තීන් හෝ පේලි රටාවකට පරිවර්තනය කිරීමෙන් තීරකෝ පේලි රටාවකට පරිවර්තනය කිරීමෙන් නිර්මාණය වන කොටුවක් නිර්මාණය වන කොටුවක් පික්සලයක් හෙවත් නිරීක්ෂණ ඒකකයක් වශයෙන් සලකා ඒ වාට යම් සංඛ්‍යාත්මක වටිනාකමක් ලබා දී දත්ත නිරූපණය කරන ක්‍රමවේදය සිවුරස් ආකෘතිය නමින් හැඳින්වේ. සැබෑ භූමියේ
රේඛීයමය ලක්ෂණ නිරූපණය කිරීමේදී සැබෑ භූමියේ රේඛීයමය ලක්ෂණ නිරූපණය කිරීමේදී රේඛීයමය ලක්ෂණ නිරූපණය කිරීමේදී රේඛාවට අදාළ නැත්නම් රේඛාවට යටත් පික්සලද රේඛාවට අදාළ පික්සලද කමාවක් දාන්න දෙන්න ලක්ෂයක් සලකුණු කිරීමේදී ලක්ෂයක් සලකුණු කිරීමේදී ඊට අදාළ පික්සලයද ඊට අදාළ පික්සලයද ඊට අදාළ පික්සලයද බහුවස්ව සලකුණු කිරීමේදී බහුවස්ව සලකුණු කිරීමේදී බහුවස්වයට අදාළ පික්සල සියල්ලද බහුවස්වයට අදාළ පික්සල සියල්ලද වර්ණ ගන්වමින් වර්ණ ගන්වමින් දත්ත නිරූපණය කිරීම වර්ණ ගන්වමින් දත්ත නිරූපණය කිරීම මෙහිදී සිදුවේ මෙම ක්‍රමයට දත්ත නිරූපණය කිරීමේදී මෙම ක්‍රමයට දත්ත නිරූපණය කිරීමේදී පික්සලයේ විශාලත්වය මත පික්සලයේ විශාලත්වය මත එහි නිර්වද්‍යතාව එහි නිර්වද්‍යතාව තීරණය වේ එහි නිර්වද්‍යතාව තීරණය වේ ඒ අණුව පික්සලය හැකි තාක් කුඩා වන විට ඒ අණුව පික්සලය හැකි තාක් කුඩා වන විට උපරිම නිර්වද්‍යතාවක් උපරිම නිර්වද්‍යතාවක් ලබාගත හැකිය උපරිම නිර්වද්‍යතාවක් ලබාගත හැකිය හොඳයි දැන් ඔයගොල්ලන්ට ඊළඟට තියෙන්නේ ඔය රාස්ටර් සහ වෙක්ටර් ඩේටා මොඩල්ස් දෙකේ තියෙන වෙනස පැහැදිලිව රුවසරහණකින් අඳින්නයි තියෙන්නේ. අපි මෙහෙම කරමු. ඉස්සෙල්ලා අපි වෙක්ටර් එක විතරනේ කතා මේ රාස්ටර් එක ගැන විතරනේ කතා කළේ. ඒ නිසා අපි මේ සිවුරස් ආකෘතියට පහලින් තියෙන කොටුව කොටස් තුනකට බෙදාගමු. කොටස් තුනකට බෙදාගමු. පහල තියෙන ලොකු කොටුවක් ඒක කොටස් තුනකට බෙදාගන්න මෙහෙම ඊළඟට ඕක මත ආට පුළුවන් අර කුඩා කොටු ජාලය ඇඳ ගන්නත් වෙනවා හැබැයි මේ පැත්තට ස
සමාන පළලක් අරගෙන පළල ඔයාට තීරණය කරන්න පුළුවන් කැමැති විදිහට සෙන්ටිමීටර් භාගේ හරි කාලේ හරි නැත්නම් මිලි ඊටත් වඩා අඩු කරලා අඳිනවා නම් තවත් හොඳයි ඒ විදිහට මේ විදිහට කොටු දලන් දෙන්න කොටු දලක් අඳ ගන්න අර එහා පැත්තේ page එකේ තියෙනවා ඒ වගේ කොටු දලක් අන්න ඒ වගේ එකක් අඳින්න කියලා මේ කියන්නේ අඳගෙන ඉවරලා මට කියන්නේ අර පැහැදිලිව වෙන් කරගත් අර ප්‍රධාන කොටුව කොටස් තුනකට වෙන් කරපු රේඛා ටික ටිකක් අද්දට අඳින්න නැත්නම් වෙන වර්ධකකින් අඳින්න ඒක උඩ කැපිලා පේනවා වෙන් වෙලා තියෙන බව හරිදලමයි වැඩේ වෙලා එක්කෙනෙක් දෙන්නේ කට උස්සන්න. එතකොට මට හිතා ගන්න පුළුවන් අනිත් පැයටත් වෙලාව ඇති කියලා. දෙන්නෙක් එක්කෙනෙක් වැඩ ඉවරයි. තව දෙන්නෙක් ඉවර නැගාම මම වැඩේ පටන් ගන්නවා. ඉවරයි තුන් දෙනෙක් වැඩ ඉවරයි. ඒ කියන්නේ අනිත් පැටත් මේ දීලා තියෙන වෙලාව හොඳටම ප්‍රමාණවත්. හරි. ඒ නිසා දැන් අපි යමු අපි ඇඳගත්තු කොටු සටහනේ අපි ඉගෙනගත්ත දේ සලකුණු කරලා පෙන්නන්න. දැන් ඔතන අර කොටස් තුනකට වෙන් කරගන්න කොහොනේ? ඒ කොටස් තුන උඩින් ලියාගන්න මෙහෙම. ලක්ෂ්‍ය මම නම් ලියලා තිනවා ඉංග්‍රීසියෙන් පොයින්ට් කියලා. ඔයාලා දෙකෙන්ම ලියනවා නම් කැමති නම් එහෙම ලියන්න පුළුවන් නැත්නම් සිංහලෙන් විතරක් ලියන්න ලක්ෂ්‍ය. ඊළඟට රේඛා. දෙවෙනි කොලම් එකට එන්න ඕනේ රේඛා. ලයින්. තුන්වෙනි කොලම් එකට එන්න ඕනේ පොලිගන් නැත්නම් බහුඅස්ව. ලක්ෂ්‍ය, ලයින්, ලක්ෂ්‍ය, රේඛා, බහුඅස්ව. එහෙනම් නැත්නම් පොයින්ට් ලයින් පොලිගන්. හරි. දැන් අපි පොයින්ට් එකක් පෙන්වන්න යම් මේ කොටු යාලේ. ඔයා කැමති තැනට මං කියන්නේ මෙන්න මේ කොටුවේ ඇඳෙන්න ඕනේ කියලා. ඔයා කැමති තැනක පොයින්ට් එකක් මේක පෙන්වන විදිය ඇඳලා පෙන්වන්න. පාද වර්ණයක් ගන්න පාට පැන්සල් ඇතිනේ ළඟ. පාට පැන්සල් හරි කාබන් පැන් හරි කමක් නැහැ. අරගෙන පොයින්ට් එකක් පෙන්වන විදිය පෙන්වන්න. ඒක පික්සල් එකක් පාට කරලා පෙන්වන්න කියලා කියන්නේ. ඒක කොතන පික්සල් එකක් වුණත් කමක් නැහැ. හරිද හරි ඊට පස්සේ ඊළඟ එකට යන්න ලයින් එකක් අඳින්නයි හදන්නේ ලයින් එකක් මේ සිවුරස් සාක්කුති අඳින විදිය
පාට පැන්සලක් හරි කාබන් පැන් හරි පැත්තකට දාලා ඉස්සෙල්ලා ගන්න පැන්සලක් අතට පැන්සලක් ගන්න පැන්සල අරගෙන ඔයා කැමති හැඩයේ රේඛාවක් මේක මත අඳින්න ඕන ඔයා කැමති හැඩයක හරිද කැමති හැඩේ රේඛාවක් අඳින්න පැන්සලෙන් ඈ පෑන එහෙම අඳින්න එපා හරි දැන් ඔයාට පේනවා මේ රේඛාව ඇඳ ගන්න ගියාම දැන් මේ විවරස් ආකෘතියදී මෙයා කරන්නේ ඒ අදාළ රූපමිතියට යටත් වෙන සීමාවේ තියෙන සියලුම කොටු පාට කරනකන මෙයා කරන්නේ මේ ආකෘතියදී වෙන්නේ ඒකනේ එතකොට මේ පික්සල් මේ ඇඳපු රේඛාව දැන් ඔයාට පැන්සලෙන් පේනවා එතකොට මේ පැන්සල් ඉර ගෑවිලා හරියද ගෑවිලා හරියන කොටුවක් තිබුණොත් මොකද්ද වෙන්න ඕනේ ඒක සම්පූර්ණයෙන්ම පාට වෙනවා සම්පූර්ණයෙන්ම පාට වෙනවා දැන් ඔබට අවශ්‍ය ගයිඩ්ලයින් එක මම දීලා තියෙනවා දැන් ඔයාට පුළුවන් ඔය අර කලින් කොටුව පික්සල් එක පාට කරමු වර්ණේ තියෙනෝනේ අන්න ඒක අරගෙන ඔයා පැන්සලෙන් ඇඳපු රේඛාව මත ඊට සම්බන්ධව සියලු කොටු පාට කරන්න පටන් ගන්න සියලුම කොටු පාට කරන්න අගෙන නම් එන්නේ මෙන්න මෙහෙම එකක් සම්පූර්ණ කොට පාට ගන්න එකක් වැඩ ඉවර වෙන ගමන් දෙන්නේ කට උස්සන්න එතකොට මට ඊළඟ එකට යන්න පුළුවන් ඈ එක්කෙනෙක් වැඩ ඉවරයි දෙන්නෙක් වැඩ ඉවරයි ලොකු වැඩක් නෙමෙයිනේ තියෙන්නේ නේද හරි අපි යන් ඊළඟට පොලිගන් එකක් නැත්තම් බහුවස්ත්‍රයක් වෙන්නේ නේද අර වගේම පැන්සල් අරගෙන පාට පැන්සල පැත්තක දාන්න පෑන පැත්තක දාන්න පැන්සල ගන්න පැන්සල අරගෙන වාට හොඳයි කියලා හිතෙන හැඩයක් මේ වෙන් කරගත්ත සීමාව තුල අඳින්න හොඳයි කියලා හිතන හැඩයක් ඒක හැඩේ මොක වුණත් කමන්නේ හරි ඇඳගත්තා නම් දැන් අර වගේම පැන්සල් ඉර කොටුවක් රේඛාවක් මතින් ගැවිලා ගියත් ඇති ගැවිලා ගියත් ඇති ඒ අදාළ කොටුවම පාට වෙනවා හරිද කොටුවම පාට වෙනවා දැන් පුතේ ඔය ඇඳපු බහුවස්ත්‍රය ඇතුළට අහුවෙන අර විදිහට අයිති වෙන කොටු ටික සම්පූර්ණ පාට කරගන්න කොටු ටික සම්පූර්ණ පාට කරගන්න තර විදිහට වැඩ ඉවරනහම කියන්න දෙන්නේ විතර කිව්වහම ඇති එක්කෙනෙක් වැඩ ඉවරයි දෙන්නෙක් වැඩ ඉවරයි මම හිතනවා අනිත් අය දෙන්නෙක් නෙවෙයි ගොඩක් අය ඉන්නවා වැඩ ඉවරයි කියලා හරි හොඳයි ඒක කාලේ ඇති දැන් ඔබට පැහැදිලි වුණාද දැන් ඔබට පැහැදිලි තනින් හිතන්න දැන් ඔබට පැහැදිලි වුණාද සිවුරස් ආකෘතිය කියන්නේ මොකද්ද සිටිය මාදින්ද යන ප්‍රදේශය සිටියම් ඵලය පේලි තීර රටාවකට බෙදාගෙන පේලි හා තීර රටාවකට බෙදාගෙන හැම කොටුවක්ම කොටුවක් කියන්න ඕනේ නෑ නමක් තියෙනවා පික්සල් එකක්ම නිරීක්ෂණ ඒකකයක් වශයෙන් අරගෙන අපිට අවශ්‍ය කරන අවකාශීය දත්ත ටික පෙන්වනවා නම් ඒ කොටු පාට කරලා අන්නේ ක්‍රමයට තමයි පුතේ අපි කියන්නේ සිවුරස් ආකෘතිය. සිවුරස් ආකෘතිය. හරි.
එහෙනම් සිවුරස්ත ආකෘති සම්බන්ධ වැඩ කටයුත්ත ඉවරයි. හඳුනා ගැනීම ඉවරයි. අපි ඊළඟට යමු. මේ භූගෝලික තොරතුරු පද්ධතිය අවකාශයේ දත්ත පෙන්වන තව ක්‍රමයක් තියෙනවා. ඒ කවුද? දෛශික ආකෘති. දෛශික ආකෘති. අන්න එතෙන්දි මතක තියාගන්න මේ විදිහේ ශේෂ්ඨ ඵලය නැත්නම් අදාළ සිටියන් ඵලය පේලි තීර රටාවකට බෙදන්නේ නැහැ. පික්සල් භාවිතයක් නැහැ. පික්සල් භාවිතයක් නැතුව අංකිත ක්‍රමයක් ඩිජිටල් මෙතඩ් එකක් පාවිච්චි කරලා දත්ත නිරූපණය කිරීමක් තමයි මෙතෙන්දි වෙන්නේ. අන්න එතකොට සංඛ්‍යාත්මක වටිනාකම් භාවිත කරලා මේ සැබෑ පොළවේ තියෙන තොරතුරු සිටියම් ඵලයේ මත නිරූපණය කරනවා නම් අන්න ඒ ක්‍රමය තමයි අපි කියන්නේ දෛශික ආකෘතිය කියලා. වෙක්ටර් ෆෝමැට් කියලා. හොඳට මතක තියාගන්න භූගෝලීය තොරතුරු පද්ධතිය තුළට තත්ත්ව ටිකක් ඇතුළත් කරලා අපි කිසියම් ක්‍රියාවලියක් කරලා සිටියමක් අපි අඳිනවනේ. ඒ අඳින සිටියම පරිගණකයේ තුල තිබෙන තා ඒ දත්ත සමුදාය අපිට තියෙන්නේ දෛශික දත්ත ආකෘතිය. හොඳට මතක තියාගන්න. ඔබේ සිටියම දෙන්න අවශ්‍ය කරන මැප් එක ස්කෑන් කළා පරිගණකගත කරගත්තාම පරිගණකයට ඇතුළත් කරගත්තාම ඒක රාස්ත ෆෝමැට් එකෙන් දෙනවා. ඉමේජ් එකක් නේද? ඉමේජ් එකක් අපි zoom කළාම අපි දැක්ක ෆොටු පේන්න පටන් ගන්නවා. පික්සල් වලින් තියෙන. හැබැයි අපි ඒ සිටියම තමයි බේස් මැප් එක විතර ගන්න. පදනම් සිටියම විතර ගන්න. ඒක යටින් තියාගෙන අර කම්පියුටර් එකේ GIS එක GIS මුදුකාංගේ හරහා ඒක උඩ තියෙන දේවල් අපේ රූපമിതിන් අඳිනවා නම් අඳිනකොට අපිට ලැබෙන මැප් එක තමයි මේ දෛශික ආකෘතිය ලැබෙන්නේ. ඒක ඩිජිටල් ක්‍රමයකට තමයි දත්ත ඇතුළත් කරලා තියෙන්නේ. එතකොට අපි මේ ඩිජිටල් data set එක අපි ළඟට එනවනේ. ඒ ටික අපි හිතමු අලුතෙන් සිටියමක් විදිහට හදලා printer එකකින් එළියට ගන්න. data set එක අපේ වැඩේ කරගෙන ඉන්නකම් මැප් එක ලස්සනට හදලා වෙලකලා අපි මොකද කරන්නේ? printer එකකින් page එකක් විදිහට එළියට ගන්නවා. print out එකක් ගන්නවා. print out එක ගන්නට ආයි මොකද වෙන්නේ? අර දෛශික ආකෘතියේ දත්ත ටික මොකද වෙන්නේ? පරිවර්තනය වෙනවා මොන ආකෘතියද? දැන් මේ අපි කතා කරලා ඉවර කරමු සිවුරස් ආකෘතිය. print එකක් විදිහට අපිට එළියට එනවා නම් ඒක පුතේ මේ සිවුරස් ආකෘතිය. හොඳට මතක තියාගන්න. data අතුල් කරනකොට සමහර විට සිවුරස් ආකෘතියෙන් අතුලත් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් vector data දෛශික ආකෘතියෙන් අතුලත් කරන්නත් පුළුවන්. GPS එක field එකට රන් ගිහලා එකතු කරන්න data set එකක් පරිගණකයට දානවා. ඒවා මේ දෛශික ආකෘතිය. ඒවා රාස්තු නෙමෙයි. සිවුරස් ආකෘතිය නෙමෙයි. හරි? හැබැයි image එකක් දැම්මොත් ඒක සිවුරස් ආකෘතිය. එහෙනම් data අතුලත් කරන්න පුළුවන් ওই ක්‍රම දෙකට. ක්‍රම දෙකට. ඒ වගේම තමයි එළියට ගන්නත් පුළුවන් ওই ක්‍රම දෙකට. මුද්‍රිත පිටපතක් විතර ගත්තොත් සිවුරස් ආකෘතියෙන් තමයි ලැබෙන්නේ. එහෙම නැත්නම් ඔය data set එක අපි pen එකකට දාගෙන computer එකකින් වෙන් කළා වගේ යනවා. එතකොට අපි අරන් යන්නේ දෛශික ආකෘතිය. එහෙනම් මතක තියාගන්න Google තොරතුරු පද්ධතිය තුළ අවකාශීය දත්ත නිරූපණය කරන්න පුළුවන් ක්‍රම දෙකෙන්. එක්කෝ සිවුරස් ආකෘතියෙන් එහෙම නැත්නම් දෛශික ආකෘතිය. අපි ලියමු දෛශික ආකෘතිය කියන්නේ මොකක්ද කියලා. ලියන දෛශික ආකෘතිය කියන ආයෙත්ලා ඉන්නකොට ඒ slide එකත් එන්න. හරි මේ බලන්න සියලුම භූගෝලීය ලක්ෂණ ලක්ෂ්‍ය මේවට එන්නොන් ක්‍රමයි ලක්ෂණ ලක්ෂ්‍ය ඒ කියන්නේ පොයින්ට්ස් රේඛා ඒ කියන්නේ ලයින් බහුවස්ත්‍ර පොලිගන් එහෙම නැත්නම් ඒරියා නිරූපණය කිරීමේදී පික්සල භාවිත නොකර x හා y කණ්ඩායම්ක වටිනාකම් භාවිත කරමින් දත්ත නිරූපණය කරන ක්‍රමයේ ක්‍රමවේදය දෛශික දත්ත ආකෘතිය නමින් හැඳින්වේ. ඔන්න බලන්නකො ඔන්න හොඳ රූප ස්ථානක් තියෙන ඕගලන්ට බලා ගන්න. බලන්න වම් පැත්තේ පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ රූපය. මෙන්න මේ රූපය ඔබට පේනවා ඇති. මෙන්න මේ රූපය තියෙන්නේ මොන ආකෘතියෙන්ද ළමයි? මොන ආකෘතියෙන්ද හඳුනාගත්තා කියන්නේ දක්ෂයෙන් අවස්ථාව සූරස් ආකෘතිය. පේනවනේ පුතේ මේ නේද? අර zoom කරලා බලනකොට පේන විදිය තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ චූටි චූටි කොටු. පේනවා ඇති. මේවට තමයි කියන්නේ පික්සල්. මෙතන බලන්න මේ ලොකු කරලා තියෙන්නේ මෙන්න මේ පුංචි රවුම ඇතුළේ තියෙන ඩිංග විතරයි. මේ ඇදලා තියෙන පින්සලෙන් ඇදලා තියෙන රේඛාවේ මෙන්න මේ පුංචි රවුමට ඇතුළත් වෙන සීමාව තුළ තියෙන කොටු ටික තමයි මේ ඇදලා තියෙන්නේ ලොකු කරලා. එතකොට පික්සල් ටික පේනවා. එහෙනම් මේක තියෙන්නේ සිවුරස් ආකෘතිය. ඊළඟට බලන්න drawing with vector. නේද? දෛශික දත්ත ආකෘතියක් විතර ඇඳහම දැන් GIS පද්ධතිය තුළ ඇඳෙන්නෙම මේ ක්‍රමයට. මේ ක්‍රමයට ඇඳෙන්නේ. එතකොට බලන්නකෝ මේ පුංචි කොටස zoom කළාම පේනවද අර වගේ සිවුරස්? එහෙම නැත්නම් pixel පේනවද? නැහැ. එහෙනම් මේක තියෙන්නේ දෛශික ආකෘතිය. එහෙනම් ඔබට පැහැදිලි මේ රූප සටහනේ අදාළ රූප මිතිය නිරූපණය වෙලා තියෙන එකිනෙකට වෙනස් මේ ආකෘති දෙක. අපි ලියමු සියලුම භූගෝලීය ලක්ෂණ සියලුම භූගෝලික ලක්ෂණ
වෙනම භූගෝලීය ලක්ෂණ ලක්ෂ්‍ය වරහන් ඇතුලේ පොයින්ට් රේඛා ලයින් හා බහු අස්ර පොලිගන් එහෙම නැත්නම් ඒරියා කියලා කියනවා ලක්ෂ්‍ය රේඛා බහු අස්ර නිරූපණය කිරීමේදී නිරූපණය කිරීමේදී සිතියම් ප්‍රදේශය සිතියම් ප්‍රදේශය තේලිහා තීර රටාවකට තේලිහා තීර රටාවකට සකස් නොකොට තේලිහා තීර රටාවකට සකස් නොකොට X හා Y කණ්ඩායම් තේලිහා තීරු තේලිහා තීර රටාවකට සකස් නොකොට يعني හදන්නේ නැහැ කියන එක කියන්නේ සකස් නොකොට X හා Y කණ්ඩායක වටිනාකම් භාවිත කරමින් X හා Y කණ්ඩායක වටිනාකම් භාවිත කරමින් අවකාශීය දත්ත අවකාශීය දත්ත අවකාශීය දත්ත නිරූපණය කෙරෙන ක්‍රමවේදය අවකාශීය දත්ත නිරූපණය කරන ක්‍රමවේදය දෛශික දත්ත ආකෘතිය නමින් හැඳින්වේ දෛශික දත්ත ආකෘතිය නමින් හැඳින්වේ හොඳයි දැන් ඕගොල්ලන්ට ඔය විස්තරය ලියපු තැන පහල කොටු ජාලයක් තියෙනවා චූටි චූටි කොටු බෙදලා තින්නේ ඒක ගන්න එපා ඒක කොහොම තියෙන්නේ ඉන්නේ පොඩකට ඒකට පහලින් තියෙනවා නේද අපි අර ඉස්සලා කලින් දිග කොටු කැලි දුනකට වෙන් කරගත්තා වගේ තව එකක් ආව එකක් තියෙනවා අන්න ඒක ඇතුලේ පුතේ පොයින්ට් ලයින් පොලිගන් පෙන්වන විදිය අඳින්න තියෙනවා දැන් මොන ආකෘතියටද දෛශික ආකෘතියට මේවා පෙන්වන විදිය එතකොට ඔයාලට පුළුවන් බොහොම සුමට හිතා පළවෙනි කොටුවේ ඇඳලා ඒකට උඩින් තියලා පෙන්වන්න ඒකට උඩින් ඇඳලා පෙන්වන්න මේ දීලා පෙන්වන්න කවුද ලක්ෂ්‍ය නේද ලක්ෂ්‍ය පෙන්වන්න විදිය ඊළඟට ලයින් එකක් පෙන්වන්න කොහොමද රේඛාමය ලක්ෂණ තොරතුරු පෙන්වන්න කොහොමද වාට කැමති හැඩයක බොහොම ස්මූත් ලයින් එකක් ඒකට ඇඳලා පෙන්වන්න හැබැයි මතක තියාගන්න සංකීර්ණ රේඛා අඳින්න එපා ඔබට සිද්ධ වෙනවා අර චූටි කොටු ජාලය තුල ඔය හැඩේ අඳින්න ඔය හැඩේ මේක අඳින්න වෙනවා ඒ සහෝදර මතක තියාගන්න මම මේ ඇඳ වගේ ටිකක් සංකීර්ණ රේඛාවක් ඇඳොත් ඒකට අදාළ සීමාව ඉහත කොටු ජාලි අර ඕකට උඩින් තියෙන චූටි කොටු ඇතුලේ අඳින්න වෙනවා ඔබට ඒක නත් හිතාගන්න ඒස සංකීර්ණව ඇඳ ගන්න උත්සාහ කරන්න එපා රේඛා ඊළඟට බහු අස්ව ඒකත් ඇඳලා පෙන්නන්න බහු අස්වයක් පෙන්නන්නේ කොහොමද දැන් මේ අඳින්නේ पेज नंबर 7 वाला अरे चूटी कोटो जाले या तो लेने में इतने पहलिन के लोगों कोटो तूने पहलवेने कोटो ये लक्ष्य देवने कोटो ये रेखा तुम्हें ने कोटो ये बहुवास्त्र ऐसा ला पेन्नो हरे दें वाला तो तीनों वो ये रूप सर्थाने अरे उड़ीन तीनों पुंची कोटो जाले आ रखने पुंची कोटो जाले आ रखने एकात तरवागे थादर रेखा देख की कोटास्तु लोग तो वेंकर गान लोग පහළ තියෙන රූපසරණේ රේඛාම ඉහළට එස්සවන හරි මේ කේන්නේ කොටු ජාලයේ රේඛා තියෙනවා ඒක ටිකක් අද පාඩ කරගන්න වෙන පාඩකින් ගත්තා නම් හොඳයි
හරි දැන් ඔයාලා අර යට ඇඳපු කොටු තුනේ ඇඳපු දේවල් රාෂ්ට්‍ර ක්‍රමයට පෙන්වන විදිය නැත්නම් සිවුරස් ආකෘතියෙන් පෙන්වන විදිය ඔය උඩ වෙන් කරගත්ත කොටු සටහන් තුන ඇතුලේ අඳින්න ඉක්මනට අඳින්න විනාඩි 5ක් දෙන්න එතකොට ඔබ ඇඳපු සටහන ඒ ඒ ලක්ෂ ඒ විදිහටම පෙන්වන පෙන්වන ක්‍රමයට අඳින්න ඕනේ මම කලින් කියා දුන්න ඒ අඳින විදිය හොඳයි කීප දෙනෙක් වැඩ ඉවරයි කියලා කියනවා තවත් එක්කෙනෙක් දෙන්නේ ඉවර කරන කම ඉන්නකෝ හරි දැන් ගොඩක් අය වැඩ ඉවරයි කියලා කියන්නේ. ඒ නිසා අනිත් අයටත් වෙලාව ඇති. හොඳටම අපි ඊළඟට යන්න හදන්නේ මේ කියන ආකෘති දෙකෙන් දත්ත නිරූපණය කරනකොට භූගෝලීය තොරතුරු පද්ධතියේදී මේ ආකෘති දෙකෙන් දත්ත නිරූපණය කරනකොට ලැබෙන වාසි සහ වාසි ගැන කතා කරා. දැන් ඔබට හොඳ අවබෝධයක් තියෙනවා සිවුරස් ආකෘතිය දත්ත කියන්නේ මොනවද? දෛශික ආකෘතිය දත්ත කියන්නේ මොනවද කියන එක පැහැදිලි කරගන්න. නේද? හොඳ අවබෝධයකින් ඔබ කටයුතු කරනවා. දැන් බලමු දැන් අපිට මේ දෙකම භූගෝලීය තොරතුරු පද්ධතිය පාවිච්චි කරන්න පුළුවන්. සිවරසාකෘතිය දත්තත් අපිට අවශ්‍ය නම් පාවිච්චි කරන්න පුළුවන් ඕනනම් දෛශික ආකෘතිය දත්ත පාවිච්චි කරන්නත් පුළුවන් ඒ වගේම තමයි සිවරසාකෘතිය දත්ත අවශ්‍ය නම් දෛශික දත්ත ආකෘතිය බවටත් දෛශික දත්ත ආකෘතිය ඕනනම් සිවරසාකෘතිය බවටත් පරිවර්තනය කිරීමේ හැකියාවක් තියෙනවා ඒ නිසා මේ දෙන්න පාවිච්චි කරනකොට විද්‍යම් විද්‍යාඥයන්ට ලැබෙන වාසි සහ අවාසි කියලා වර්ග කළ වෙන් කළ කතා බහ කරන්න පුළුවන් අපි එන ඉස්සෙල්ල යමු දෛශික දත්ත ආකෘතිය භාවිත කිරීමේදී ලැබෙන වාසි එතකොට ඔබට පුළුවන් මම මේ කියන වාසි දෙක එක පෙළට කරුණු විදියට ලියන්න. අපි ඒක පස්සේ ආරම්භ බලමු. හරි? එහෙනම් අපි ලියමු පළවෙනි එක. දෛශික දත්ත ආකෘතිය භාවිත කිරීමේ වාසි. 1. ඕනෑම රූපමිතියක් ඕනෑම රූපමිතියක්. ඒ කියන්නේ අර පොයින්ට්, ලයින්, පොලිගන් කියන ඒවා. ඕනෑම රූපමිතියක් පවත්නා ආකාරයෙන්ම පවත්නා ආකාරයෙන්ම
ආයෙත් කියන්න පුළුවන්ද? ඕනෑම රූප මිතියක් ඕනෑම රූප මිතියක් මම ලියන්න බෝඩ් එකේ වචනේ ඕනෑම රූප මිතියක් ඒ කියන්නේ සබෑ ලෝකේ තියෙන ඕන දෙයක් ඒක අර අපි ලයින් වලින් පොයින්ට් වලින් බවස් වලින් කිව්වේ ඒ ඕනෑම එකක් ඕනෑම රූප මිතියක් පවත්නා ආකාරයෙන්ම පවත්නා ආකාරයෙන්ම අංකණය කිරීම අංකණය කිරීම නැත්නම් අපි ඒකට තව වචනයක් කියනවා සංඛ්‍යාංකණය කිරීම කියලා කියනවා සංඛ්‍යාංකණය නැත්නම් අංකණය කිරීමේ හැකියාව අංකණය කිරීමේ හැකියාව දැන් මෙතනම බලන්නකෝ දැන් ඔය කියන්නේ මේ වෙක්ටර් මොඩල් එක ගන්න මේ කියාගෙන යන්නේ දැන් මේ ඇඳපු පින්සල් පාර මේ විදිහටම පෙන්නලා ඉතින් මෙතන संयुक्त दत्त आकृतियुक्त दत्त आकृतिया संयुक्त दत्त आकृतिया निरीक्षण किरीमे है क्या वा संयुक्त दत्त आकृतिया निरीक्षण किरीमे है क्या वा मैं मेके दे अत्तरम बलान को मैं वो किया ने අර අඳිනකොට ඒ ඇඳෙන කාර්ය නේද ඒක ඩ්‍රෝවින් එකක් නේ ඇඳීමක් නේ හැබැයි තින් ඒක දත්ත ගබඩාවේ ගබඩා වෙන්නේ කොහොමද ඩිජිටල් මෙතඩ් එකට ඒකයි මේ කියන්නේ හරි ඇඳෙන මාක්‍රූපමිතියක් විදිහට නමුත් ඒකට අවශ්‍ය කරන දත්ත ටික ඩිජිටල් මෙතඩ් එකකින් ස්ටෝර් වෙනවා ගබඩා වෙනවා ඒකයි මේ කියන්නේ හොඳයි 3 ඛණ්ඩාංක පරිවර්තනය කිරීම පහසු වීම ඛණ්ඩාංක පරිවර්තනය කිරීම පහසු වීම දැන් ඛණ්ඩාංක කියන්නේ මොනවද කියලා උඩින් බලන්න දෙයක් එම නැහැ හොඳේ ඛණ්ඩාංක වර්ග දෙකක් ඉගෙන ගත්තානේ දැන් පටන් ගත්ත පළවෙනි අවස්ථාවෙම මොනවද ගෝලීය ඛණ්ඩාංක තියෙනවා කොහොමද ජාතික ඛණ්ඩාංක තියෙනවා එහෙනම් මේ තියෙන මොඩියුල් එකේ තියෙන මේ ඉදිරිපත් වෙලා තියෙන ඩේටා සෙට් එක ඕනි ඛණ්ඩාංකයකට පෙරලා ගන්න පුළුවන් පහසුයි එක්කෝ ජාතික ඛණ්ඩාංක එක්කෝ ගෝලීය ඛණ්ඩාංක උඩ ඛණ්ඩාංක පරිවර්තනය කිරීමේ පහසු පරිවර්තනය කිරීම පහසුයි අතර ඕනෑම ප්‍රමාණයක පරිමාණ රූප මගින් ඕනෑම ප්‍රමාණයක පරිමාණ රූප මගින් දත්ත නිවැරදිව ඉදිරිපත් කළ හැකි වීම ඕනෑම ප්‍රමාණයක පරිමාණ රූප මගින් දත්ත නිවැරදිව ඉදිරිපත් කළ හැකි වීම පස්වෙනි කාරණය අවකාශීය හා අවකාශීය නොවන දත්ත අවකාශීය හා අවකාශීය නොවන දත්ත ගබඩා කිරීම නැවත ලබා ගැනීම යාවත්කාලීන කිරීම යාවත්කාලීන කිරීම හා සාමාන්‍යකරණය කිරීම සාමාන්‍යකරණය කිරීම පහසු වීම සාමාන්‍යකරණය කිරීම පහසු වීම ඒක ලේසියෙන්ම කරගන්න පුළුවන් කියලා කියයි
ඊළඟට 6 වෙනි පාසල පික්සල් භාවිතයක් සිදු නොවන නිසා පික්සල් භාවිතයක් සිදු නොවන නිසා නිරූපණීකරණ අවකාශීය දත්ත නිරූපණීකරණ අවකාශීය දත්ත නිරූපණීකරණ අවකාශීය දත්ත වල පැහැදිලිතාවය ඉතා ඉහළ වීම පැහැදිලිතාවය ඉතා ඉහළ වීම හොඳට පැහැදිලිව පේනවා දවඩ මේ උපසරහන මේ මේ ස්ලයිඩ් ෂෙයා කරලා තියෙන ස්ලයිඩ් එකෙත් පේනවනේ මේ ඔබේ ඇහැ එක පාරටම යන්නේ කොහෙද ඔය රූපසරහන් දිහා ඔබ එක පාරට බැලුවම ඔබේ ඇහැ යන්නේ කොයි පැත්තටද වෙක්ටර් ෆෝමැට් එකද එහෙම නැත්නම් raster ෆෝමැට් එකද ඈ මගේ නම් මට බැලුව ගාව මට පේන්නේ වඩා හොඳට පැහැදිලිව පේන එක තමයි අපි ඉස්සෙල්ලාම දැකේ නේද හරි ඒ නිසා පැහැදිලිව මේක දත්ත බලා ගන්න හැකියාව තියෙනවා කියලා කියන්නේ අපි යමු මේ භූගෝලීය තොරතුරු පද්ධතිය පාවිච්චි කරන මේ වෙක්ටර් මොඩල් එක නැත්තම් දෛශික ආකෘතිය අවාසි තියෙනවා. දැන් වාසි 6ක් දැක්කා. වාසි 6ක් දැක්කා. පාවිච්චි කරනකොට අපිට ලැබෙන වාසි අවාසි කීපයක් තියෙනවා. අපි ඒවත් ලියමු. අනිත් පැත්ත පිටුවේ ඉඳ තියෙන අවාසි දෙක. එතන දෙය. පළවෙනි අවාසිය තමයි. දත් අවකාශීය දත්ත නිරූපණයේදී අවකාශීය දත්ත නිරූපණයේදී ඉතා සංකීර්ණ ඉතා සංකීර්ණ ඉතා සංකීර්ණ දත්ත ව්‍යුහයක් පැවතීම ඉතා සංකීර්ණ දත්ත ව්‍යුහයක් පැවතීම දැන් ඔබ දැක්කනේ ඩිජිටල් මෙතඩ් එකක් කිව්වම මිසක් අපිට ඔකේ නැහැ ඉතා සංකීර්ණ දත්ත ව්‍යුහයක් පැවතීම සකස්මක් කියන එක කියන්නේ තව සංකීර්ණ දත්ත ව්‍යුහයක් පැවතීම. දැන් ඔබ දැක්කා මේ වෙක්ටර් ෆෝමැට් එකේ ඩේටා පෙන්නනකොට පැහැදිලි කරනකොට මේ දෛශික ආකෘතිය කියලා කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරනකොට අපි කිව්වේ අංකිත ක්‍රමයක් මේකේ පාවිච්චි වෙනවා කියන එක විතරයි. නේද? එහෙම නැත්නම් ඒ අංකිත ක්‍රමය කියන්නේ මොකද්ද? ඒක ගැඹුරින් විශ්ලේෂණය කළා අපි කියන්නේ ගියේ නැහැ. ඒ දෙක කියන එක අමාරු සංකීර්ණ කටයුත්තක්. ඒ සාපේක්ෂව ඩිජිටල් මෙතඩ් එකක් තමයි මේකේ යූස් වෙන්නේ කියන එක තමයි කියන්නේ. හොඳයි. දෙවෙනි එක විවිධ බහුකෝණ සම්බන්ධ කිරීම සහ සම්බන්ධ කිරීම සහ සමපාත විශ්ලේෂණයන් සිදු කිරීම ඉතා අසීරු වීම එම ඔක අරට පැහැදිලි කරන්න නම් මෙන්න මෙහෙම සුට්ටක් අහගෙන ඉන්න. දැන් මේ බලන්නකෝ. දැන් අපි කව භූගෝලීය තොරතුරු පද්ධතියේ දත්ත නිරූපණය කරන්න පුළුවන් අපිට මේ තල වෙන වෙනම. දත්ත තල වෙන වෙනම නිරූපණය කරන්න පුළුවන්. අපි හිතමු අපි බේස් මැප් දෙකක් පාවිච්චි කරලා ඇඳපු කිසියම් ප්‍රදේශයක් තියෙනවා. එකම ප්‍රදේශය අපි මැප් දෙකකින් බලලා තියෙනවා. එහෙම හිතන්නකෝ. එතකොට එක සිතියමක තියෙනවා මේ කුඹුරු වගේ අභිමක් මෙන්න මෙහෙම ඇඳලා. හරි මේ සිතියේ මේ මාජින් එකේම තමයි මේ කුඹුර තියෙන්නේ. එහෙම හිතන්න ඕන ඔහොම තියෙනවා. එතකොට ඒ මැප් එකෙන් මේ කුඹුර මෙහෙම ඇඳලා අපි මේකට සම්බන්ධ වෙලා තියෙන ඊළඟ කුඹුරට බලන්න වෙන්නේ අපිට ඊළඟ මැප් එකේ. හරි ඊළඟ මැප් එකේ. ඒ කුඹුර මේ මැප් එකේ තියෙනවා මෙන්න මෙහෙම. හරි ඒ ඕම තියෙනවා ඊළඟ කුඹුර. දැන් අපි ওই දෙක ලේයර් දෙකක් විදිහට වෙන මැදගෙන මේ දෙන්න එකට එක සම්බන්ධ කරලා එක මැප් එකක් හදන්න ගියාම එක මැප් එකක් හදන්න ගියාම මේ දෙන ලං කරලා ෆිට කරගන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න මේ රේඛාවන් එක මත එකම පිහිටන්නේ නැහැ. zoom කරලා බලනකොට අතරමැද හිස් ඉඩ කඩ එහෙම තියෙන්න පුළුවන්.
එකට එක ෆිට කරගන්න බෑ. ඇයි? පික්සල් වලින් නෙමෙයි නැදලා තියෙන්නේ. නේද? ස්මූත් ලයින් එකක් තමයි මේ කොටේ තියෙන්නේ. ඒ නිසා ඒක හරියටම ඇඳුනේ නැත්තම් ඒවා එකට එක ලං කරලා විශ්ලේෂණය කිරීමේ හැකියාව නැහැ කියන එකයි ඔය කියන්නේ. හරි. ඊළඟ තුන්වෙනි අවාසිය අවකාශීය දත්ත. අවකාශීය දත්ත. පරිගණක ගත කිරීමට අවකාශීය දත්ත පරිගණක ගත කිරීමට විශාල කාලයක් ගත වීම අවකාශීය දත්ත පරිගණක ගත කිරීමට විශාල කාලයක් අවකාශීය දත්ත පරිගණක ගත කිරීමට එහෙම නැත්නම් භූගෝලීය තොරතුරු පද්ධතිය ඇතුල් කිරීමට පරිගණක ගත කිරීමට එහෙම නැත්නම් භූගෝලීය තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීමට විශාල කාලයක් ගත වීම විශාල කාලයක් ගත වීම එතකොට පුතේ ඔය කියන්නේ මොකද්ද දැන් අර අපි මැප් එකක් තියෙනවා අපි අද ස්කෑන් කරලා ගත්ත මැප් එකක් තියෙනවා ඔය මැප් එකේ තියෙන තොරතුරු ටික නිකම් පරිගණකයට අපි ස්කෑන් ඉමේජ් එකක් විතර ගත්තට භූගෝලික තොරතුරු පද්ධතියට දාන්න බෑනේ ළමයි ඒක දාන්න බෑනේ raster format එකේ තියෙන data set එක භූගෝලික තොරතුරු පද්ධතියට දාන්න නම් මොකද කරන්න ඕනේ අර base map එක යටින් තියාගෙන GIS මුදුකාංගේ tools පාවිච්චි කරලා අපිට ඒකේ තියෙන තොරතුරු ටික අඳින්න වෙනවා අඳින්න වෙනවා අඳිනකොට තමයි අපි මේ කතා කරන දාර්ශනික ආකෘතිය නිර්මාණය වෙන්නේ මැප් එක දාර්ශනික ආකෘතියට පරිවර්තනය වෙන්නේ එතකොට ඉතින් අර පිටියේ තියෙන හැම කෑල්ලක්ම අඳින්න බෑ නේද චූටි චූටි හැම කෑල්ලක්ම හොඳ සැලකිල්ලෙන් අඳින්න වෙනවා ඉතින් ඒක මේ වැඩේ කරන්න ගියාම හරි අමාරු ලොකු කාලයක් යනවා නිවැරදිම සිතීමක් අඳ ගන්නවා නම් ඔරි කොක්කම අඳින්න ඕන මම ඔබට පෙන්නුවා මතකද පළවෙනි දවසේ නේද ඩිජිටල් මැප් එකක් අපිට නෝබලා මතකද සමෝචන එක සටහනක් එමු තිබුණේ ලංකාවේ නේද ඒක ඕපන් කළාම දැක්කට ඉතාම සංකීර්ණ බව නේද හරියට කල්ලා දාපු ඉන්දියාප්ප ටිකක් දැක්ක වගේ තමයි නේද ඒ තරමට සියුම් රේඛා විශාල ප්‍රමාණයක් තිබුණා ඒව ඔක්කොම කවුරු හරි ඇඳපුවා නම් නේද ඇඳපුවා දැන් ඕගොල්ලන්ට ඔය ටික අඳින්න දුන්නා නම් ඕගොල්ලෝ අවුරුද්දක්වත් අඳියදී නේද ලොකු කාලයක් යනවා එහෙනම් බලන්න සිවුරක් ආකෘතියේ තියෙන data මේ දත්ත පද්ධතිය මේ ආකෘතියට පරිවර්තනය කරන්න ගියාම ඒත් අවකාශීය දත්ත මේකට ඇතුළත් කරන්න ගියාම මහා ලොකු කාලයක් යනවා මේ ෆෝමැට් එකෙන් ඇතුළත් කරන්න ගියා හැබැයි ස්කෑන් කරලා ගත්ත ඉමේජ් එක දාන්න ගියාම පරිගණකගත කරන්න ගියාම ඒ ඩිවයිස් එකට අදාළ ඉමේජ් එක ගන්න යන කාලය විතරයි නේද එහෙනම් සිවුරක් දත්ත ආකෘතියව ඇතුළත් කරන්න පුළුවන් නේද පාසෙන් ඇතුළත් කරන්න පුළුවන් හැබැයි මේ දෛශික දත්ත ආකෘතියව ඇතුළත් කර ගැනීම ටිකක් අසීරු කාර්යයක්. ඊළඟට කියන්න ඊළඟ කාර්යය අමතර දත්ත රහිතව අතිරේක දත්ත රහිතව අතිරේක දත්ත රහිතව නැත්නම් අමතර දත්ත රහිතව අවකාශීය දත්ත විශ්ලේෂණය අවකාශීය දත්ත විශ්ලේෂණය අවකාශීය දත්ත විශ්ලේෂණය අපහසු කාර්යයක් වීම අවකාශීය දත්ත විශ්ලේෂණය අපහසු කාර්යයක් වීම ඒ කියන්නේ අර ලේයර් කීපයක data තියෙන්න ඕනේ විශ්ලේෂණයක් කරනවා නේද තනි layer එකක් තියාගෙන විශ්ලේෂණය කරන්න බෑ මේක හරි මේ ක්‍රමයට තේ එහෙම කරන්න බෑ කියන එකයි කියන්නේ. ඔන්න අපි දෛශික දත්ත ආකෘති වාසි අවාසි කතා කළා. මතක තියාගන්න ළමයි VIS EPS පාඩමේ ඔන්න ඔය ආකෘති දෙක ගැන බොහෝ තැන්වල අහලා තියෙනවා. බොහෝ අවුරුදු වල අහලා තියෙනවා. නේද? දෛශික දත්ත ආකෘති කියන්නේ මොකද්ද? ඊළඟට සිවුරස් ආකෘති කියන්නේ මොකද්ද? දෛශික දත්ත ආකෘති වාසි, ඒ අවාසි, ඊළඟට සිවුරස් ආකෘති වාසි අවාසි ඔය අහනවා. ඒසම ඔබට මේ ටික ටිකක් වැඩිපුර බර තියලා බලන්න වේ. හරි? හොඳයි. අපි එමනම් යමු ඊළඟට තියෙනවා සිවුරස් දත්ත භාවිත කිරීමේ වාසි ටික. සිවුරස් දත්ත භාවිත කිරීමේ වාසි. අපි ඉක්මනට ලියමු. 1. සරල ආකෘතියක් මගින් සරල ආකෘතියක් මගින් සරල ආකෘතියක් මගින් අවකාශීය දත්ත නිරූපණය කිරීමේ හැකියාව.
ආකාශීය දත්ත නිරූපණය කිරීමේ හැකියාව. එලකට දෙවනි වාසිය තමයි අවකාශීය නොවන දත්ත. අවකාශීය නොවන දත්ත අවකාශයේ නොවන දත්ත ඉතා පහසුවෙන් ග්‍රහණය කර ගැනීමට හැකිවීම අවකාශයේ දත්ත ඉතා පහසුවෙන් ග්‍රහණය කර ගැනීමට හැකිවීම ඊළඟට තුන්වෙනි වාසිය අවකාශීය විශ්ලේෂණ ක්‍රම සහ අවකාශීය විශ්ලේෂණ ක්‍රම සහ පෙරහන් ක්‍රම පෙරහන් ක්‍රම ෆිල්ටරින් මෙතඩ් කියලා කියන්නේ පෙරහන් ක්‍රම පෙරහන් ක්‍රම භාවිත කිරීම පහසු වීම භාවිත කිරීම පහසු වීම පෙරහන් ක්‍රම පාවිච්චි කරන ලේසි වීම අවකාශ විශ්ලේෂණ සිද්ධ කරන්නත් ඒ නිසා ලේසියක් ලැබිලා තියෙනවා ඊළඟට හතරවෙනි වාසිය ගණිත විද්‍යානුකූල ආකෘතිකරණය ගණිත විද්‍යානුකූල ආකෘතිකරණය ගණිත විද්‍යානුකූල ආකෘතිකරණය පහසු කටයුත්තක් වීම ගණිත විද්‍යානුකූල ආකෘතිකරණය පහසු කටයුත්තක් වීම ඔන්නෙටික තමයි පුතේ සිවුරක් ආකෘතිය දත්ත පාවිච්චි කරනකොට ලැබෙන වාසි ටික ප්‍රයෝජන ටික අපි මේ වගේම අවාසි ටිකත් ඔය විදිහටම ලියමු අවාසි ටත් අපිට හතරක් විතර ලියන්න තියෙනවා එක එකවර විශාල ප්‍රමාණයකින් යුතු දත්ත එකවර විශාල ප්‍රමාණයකින් යුතු දත්ත විශාල ප්‍රමාණයකින් යුතු දත්ත ගබඩා කිරීමේදී ගැටලු මතුවීම එකවර විශාල ප්‍රමාණයකින් යුතු දත්ත ගබඩා කිරීමේදී ගැටලු මතුවීම දැන් මෙහෙම හිතන්නකෝ ඔය කියන කතාව මෙන්න මෙහෙම අර්ථයක් තියෙනවා ඔබ ඉස්කෝලේ පන්ති කාමරයේදී අර මැට්‍රික් සිතියම් පාවිච්චි කරලා තියෙනවනේ නේද මැට්‍රික් සිතියමක දිගපල්ල ගැන දැන් මම අහන්න ඕනේ නැහැ ඔබ දන්නවා සෙන්ටිමීටර් 80ක් विशाल प्रमाण හැබැයි අර ලොකු ප්‍රමාණයේ මැට්‍රික් ෂීට් එකක් අපිට ස්කෑන් කරගන්න පුළුවන් ඈ ලොකු ප්‍රමාණයේ මැට්‍රික් ෂීට් එකක් අර වගේ පහසුවෙන් ස්කෑන් කරගන්න පුළුවන් ද අර ස්කෑන් යන්ත්‍රේ බෑ නේද එහෙම කරලා මේ මේ ෂීට් එක සම්පූර්ණ කොලයක් විදිහටම පරිගණකයට ගන්න එක සිවුරස් ආකෘති data set එකක් විදිහට ගන්න එක අමාරුයි කියලා ඉන්නේ කියන්නේ නේද ඒ වගේ ස්කෑන් යන්ත්‍ර සාමාන්‍ය භාවිතයේ තියෙන ඉතාලම කලාතුරකින් වූ තැනක නේද එහෙම තැනකට දීලා අපිට මේ වැඩේ කරගන්න වෙනවා. ඒකයි මේ කියන්නේ අවාසිය. ඊළඟට දෙක අවාසයේ අවසානයේ ලැබෙන සිටියමේ. අවසානයේ ලැබෙන සිටියමේ. අවසානයේ ලැබෙන සිටියමේ පවතින අපහැදිලිතාව. අවසානයේ ලැබෙන සිටියමේ පවතින අපහැදිලිතාව. ඒ කියන්නේ මේ පික්සල් පාවිච්චි කරලා අඳපු සිටියමක් ගැන මේ කියාගෙන යන්නේ. එහෙම සිටියමක් අර
දෛශික දත්ත ආකෘතිය සිටීමත් එක්ක සංසන්දනය කරනකොට පැහැදිලි භාවය අඩුවක් තියෙනවා. ඇයි මං කියවනේ මතකද සිවුරස් ආකෘතිය ගැන කියනකොට සිවුරසේ තියෙන විශාලත්වයේ මත ඒ කොටුවක නැත්තම් පික්සල් එකක තියෙන විශාලත්වයේ මත දත්ත නිරූපණය කිරීමේදී ඇතිවන නිවැරදි භාවය නිර්වද්‍ය භාවය තීරණය වෙනවා. නේද? පික්සල් එක පුංචි වෙන්න 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 නිර්වද්‍යතාවය ඉහළ යනවා. නේද? එහෙමයි තියෙන්නේ. එතකොට මේ පික්සල් පාවිච්චි කරලා සිවුරස් දත්ත ආකෘතියක් විදිහට පාවිච්චි කරලා මැප් එකක් අඳහම ඒක ටිකක් පැහැදිලි බව අඩුයි. නේද? පැහැදිලි බව අඩුයි. ඒකයි මේ කියන්නේ. අවාසියක් ඒක. හතර ශේස්ත්‍රේ පවතින කුඩා රූප. ශේස්ත්‍රේ පවතින කුඩා රූප. නැත්නම් කුඩා රූප මිතින් පරිගණකගත කිරීමේදී පරිගණකගත කිරීමේදී ඒවා මගහැරී යාමට පවතින ඉඩකඩ ඒවා මගහැරී යාමට පවතින ඉඩකඩ ඒවා මගහැරී යාමට පවතින ඉඩකඩ වැඩි වීම ඔනං ඔන්න බලන්න ඒකේ කතාව මොකද්ද කියලා දැන් ඔය මේ පේන ස්ලයිඩ් එකේ පේන රූප සටහනේ වම් පැත්තේ රූපේ ගන්නකෝ මෙන්න මේක අපි හිතමු මෙන්න මේ හරිය දැන් මේ ඇත්තටම මේ රේඛාවේ සීමාවටයි තියෙන්නේ මේ ටිකනේ දැන් මේ දකුණු පැත්තේ රූපේ දිහා පොඩ්ඩක් බලන්න මේ සීමාවනේ හැබැයි මෙතන අපිට පේනවා සිවුරස් ආකෘතියෙන් ඒක නිරූපණය කරනකොට ඒකට අයිතිමනේ වපසරී තුල තියෙන සමහර පික්සලුත් ලාවර්ණේ පාට වෙලා ගිහිල්ලා තියෙනවා අපි හිතමු ඊටාම කුඩා නේද ඊටාම කුඩා රූප මිතියක් මෙන්න මේ අර මේ පේඩ් වෙලා යන සීමාව තුළ තියෙනවා කියලා අපිට ඒක අහුවෙන්නේ නැහැ නේද අපි ඒක අඳින්න ගත්තාම අපිට පේනවද මේකේ නැහැ අන්න ඒකයි මේ කියන්නේ ඊටාම කුඩා සමහර දේවල් පිටියංගත කරනකොට අපි ඇති මග හැරෙන්න යම් ඉඩ කඩක් තියෙනවා හැබැයි මේ දකුණු පැත්ත දිනෙක් ගන්නකොට මෙන්න මේ ළඟම තිතක් කියලා තිබුණා මේ මේකේ නේද දෛශික දත්ත ආකෘතිය මෙන්න මේ හැරෙ තිතකුත් තියෙනවා ඒක අපිට මේකේ මග හැරෙයිද भूगोलीय पद्धति नूतन सिद्यावटेतुनेर्णतुनाई भूगोलीय तुरतुर पद्धति निर्माण गोली स्थानगत पद्धति वर्धने දුරස්ත සංවේදී ශිල්පීය ක්‍රම භාවිතයට පැමිණේ. ඔය තුනනේ තිබුණේ. දැන් මේ කතා කරගෙන යන්නේ දීර්ඝ ගමනක් ආවේ අපි භූගෝලීය තොරතුරු පද්ධතිය පිළිබඳව. භූගෝලීය තොරතුරු පද්ධතිය හැදිලා තියෙන්නේ සංරචක තුනකින් බව කිව්වා. සංරචක තුනකින් බව කිව්වා. මොනවද? පරිගණක පද්ධතියයි භූගෝලීය දත්තයි භාවිත කරන්න. දැන් මෙතෙක් අපි කතා කළා පරිගණක පද්ධතිය ගැන. ඊට පස්සේ කතා කළා භූගෝලීය දත්ත ගැන. නේද? භූගෝලීය දත්ත ගැන අපි කතා කරා. මේ දැන් ඉවර කළේ ඒක. දැන් අපි යන්න හදන්නේ මේ GIS පද්ධතිය නැත්නම් භූගෝලීය තොරතුරු පද්ධතියේ තුන්වෙනි වැදගත් සංරචක ගැන කතා කරා. භාවිත කරන්න. දැන් බලන්න මෙතෙක් කතා කරපු කොටස් දෙකම සංරචක දෙකම අප්‍රාණිකයි නේද? අප්‍රාණිකේ වැඩි මේ අවිඥානික නෙමෙයි. අවිඥානික දේවල්. පරිගණක පද්ධතිය ගත්තත් භූගෝලීය දත්තත් ඒවා තනියෙන් හිතලා Tamanට ක්‍රියාත්මක වෙන්න බෑ. නේද? මේ ටික මෙහෙවන්න. ඒ නිසා අපි කියන්නේ ඒවා අවිඥානිකයි. එහෙනම් මේ අවිඥානික දේවල් ටික සංරචක දෙක මේ වඩ කවුරුත් අවිඥානික පුද්ගලෙක් ඉන්නවා. එහෙනම් මතක තියාගන්න. භාවිත කරන්නා කියලා අපි අදහස් කරන්නේ අන්නේ යට. මේ පද්ධතිය සක්‍රීය පද්ධතියක් වෙන්න නම් යූසර් කෙනෙක් ඉන්න ඕන. පාවිච්චි කරන කෙනෙක් ඉන්න ඕන. හැබැයි ඉතින් මිනිස්සෙක් එතන හිතයක් කියලා නේද? ඇටලේ මස් නහර වලින් හැදිච්ච පුද්ගලෙක් එතන හිතයක් කියලා පද්ධතිය සම්පූර්ණ පද්ධතිය බාටපත් වෙන්නේ නැහැ. එයා විශේෂිත ගුණාංග වලින් සමන්විත මානව සම්පතක් බවට පත් වෙලා තියෙනවා නම් දැන් බලන්න මේ පරිගණ මේ භූගෝලීය තොරතුරු පද්ධතිය ප්‍රධාන සංරචකයක් වන භාවිත කරන්න නම් වර්ග තුනක් ඉන්න පුළුවන්. ඔබේ නිබන්ධනයේ තියෙන මේ වර්ග තුන ගැන කියලා. කවුද බලන්න? එකක් කියනවා මෘදුකාංග මෙහෙවන්න. GI software එකක් හදලා දෙන ආයතනයක් ලෝක තියෙනවා කියන්නේ. මේ ආයතනයෙන් සම්පාදනය කරන මෘදුකාංගට හැදලා ගන්න පුළුවන් කෙනෙක් වෙනවා. එයත් භාවිත කරන්නෙක් තමයි. ඊළඟට කියනවා තාක්ෂණික වෘත්තිකේ පරිගණකී යම් දෝෂයක් આવොත් ඒක හදාගන්න. ඒකට හොඳ සොලියුෂන් එකක් දෙන්න දැනුමක් තියෙන කෙනෙක් වෙන්නවා. නේද? දැනුමක් තියෙන කෙනෙක් වෙන්නවා. ඒ දෙවෙනි කාර්යය. එතකොට ඒගොල්ලෝ අපි හඳුන්වන්නේ වෙනම ගත්තාම තාක්ෂණික වෘත්තිකයන්.
ඊළඟට කියනවා කලමනාකරණ සේවකී නේද කලමනාකරණ සේවකී එහෙනම් ඔන්නෝ කියන වර්ග තුනට අදාළ කට්ටිය තමයි මේ භාවිත කරන්න ඕන කියලා කියන්නේ හැබැයි මතක තියාගන්න ඔය වෘත්තිකයන් වර්ග තුනම එක පුද්ගලයෙක් තුන තියෙන්න බැරිද ඔය හැකියාවන් තුනම එක්කෙනෙක් අස්සේ තියෙන්න බැරිද සොෆ්ට්වෙයාර් එක හැන්ඩල් කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න පුළුවන් ඊළඟට අර කලමනාකරණ හැකියාවක් එයා තුල තියෙන්න පුළුවන් ඊළඟට පරිගණක සාක්ෂරතාවය එහෙම නැත්නම් අපි මේ කියන තාක්ෂණය පිළිබඳව දැනුමත් මේ පුද්ගලයාට තියෙන්න පුළුවන් අන්න එහෙම කෙනෙක් තමයි මේ පද්ධති ඵලදායිතාව තීරණය කරන කැනදි වැදගත් වෙන්නේ හරි එහෙනම් බලන්න කියනවා මෙහෙම භාවිත කරන්න යටතේ භූගෝලීය තොරතුරු පද්ධති ඉහත සඳහන් කළ අවිඥානික වස්තූන් මෙහෙවා කිසියම් කාර්යයක් ඉටු කර ගැනීමට සවිඥානික පුද්ගලෙක් අවශ්‍ය වේ. ඔහු භාවිත කරන්නා නමේ හැඳින්වේ. මුදුකාන් මෙහිදී පද්ධති තුළ භාවිත කරන්නන් වර්ග තුනක් සිටිය හැකිය. මුදුකාංග මෙහෙවන්නන් තාක්ෂණික වෘත්තිකයන් කලමනාකරණ සේවකයන් වශයෙන්. මෙම කාර්යයන් සිදු කිරීමේ හැකියාව එක් පුද්ගලෙක් තුල උවද පැවතිය හැකිය. එවිට එම පුද්ගලයා සතුව පහත දැක්වෙන ගුණාංග තියෙනවා. එනම් මේ භූගෝලීය තොරතුරු පද්ධතියට අවශ්‍ය වන මානව සම්පතේ තියෙන ඕනි විශේෂ ගුණාංග ටික ගැන අහනවා. කියන්නදී මොනවද තියෙන ඕනි ගුණාංග ටික? මම ඔබෙන් අහනවා. මං කියවා මනුස්සයෙක්ම හිතියා කියලා ඒ පද්ධතිය එතන සක්‍රීය පද්ධතියක් බවට පත් වෙන්නේ නැහැ කියන කතාව. ඉන්න කෙනා ළඟ විශේෂිත ගුණාංග කීපයක් තිබිය යුතුයි. මොනවද තියෙන ඕනි ගුණාංග? ඔබට දැන් අවස්ථාව තියෙනවා මයික්‍රොෆෝන් ඔන් කරලා උත්තර දෙන්න. මොනවද තියෙන්න ඕනි ගුණාංග? යාට මොන මොන දේවල් සම්බන්ධ ප්‍රවීණතාවන් තියෙන්න ඕනද? පරිගණක ආශ්‍රිත තාක්ෂණික දැනුමක් තියෙනවා. හරි. ඔන්න එකක් ආවා. පරිගණක සාක්ෂරතාවය. තව කැටගරි ගත්තොත් අපි ඒකට කියනවා පරිගණක සාක්ෂරතාව තියෙනවා. නේද? පරිගණක සාක්ෂරතාවය. ඒක හරි. තව පොතේ නිකන් ඉන්න එපා. පොඩ්ඩක් කල්පනා කරන්න උත්සාහ කරන්න මේකට මොන හරි මම කියන්න ඕනි කියන එක හිතලා බලන් try කළා මේ මනුස්සය සතුව තියෙන්න ඕනි ගුණාංග දෙක මොනවද? පරිකරක සාක්ෂරතාව නැත්තම් අනිත් එකක්වත් තිබුණට වැඩක් නෑ. මේ පද්ධති තුළ මේ මනුස්සය සක්‍රීය කෙනෙක් වෙන්නේ නෑ. තව මොනවද තියෙන්න ඕනද? බල පළපුරුද්ද. පළපුරුද්ද. ඒ කියන්නේ ක්‍රමශිල්ප තියෙන්න ඕනි කියලා කවුරු කියන්නේ. නේද? ක්‍රමශිල්ප තියෙන්න ඕන. එහෙම නැත්තම් එයාලගේ පරිගණක සාක්ෂරතාව තිබුණත් වැඩක් නැහැ වැඩේ කරන්න ඕනි ක්‍රමවේදය Taman තුල නැත්තා. මේක මේ විදිහට කරන්න ඕනේ මෙහෙම කළොත් පරිගණක එයාලඟ තියෙනවා. ෂණිකව එක ක්‍රියාත්මක කිරීමේ හැකියාවත් එයාලඟ තියෙනවා. එහෙනම් ක්‍රමශීලීපත් අවශ්‍යයි. හරි. දෙකයි. තව තියෙනවා තව තියෙනවා. තව මොනවද? දැන් මේ සිතියම් හදන්න යන කටයුත්තන්නේ මේකෙදි කරෙන්නේ. එතකොට ළමයි සිතියම් පිළිබඳ මූලික දැනුම ඕන නැද්ද? පරිගණක සාක්ෂරතාවයි දැනුම ක්‍රම ශිල්ප ඒ ටික තිබුණා නැද්ද? සිතියම් පිළිබඳ දැනුම ඕන. සිතියමක් කියන්නේ මුදුකාංගයේ මෙහෙවීමට ආදී. වෙන්නේ වැදගත් ඒවා නේද? සිතියම් පිළිබඳ දැනුම වශයෙන් මේකේ වැඩ කටයුතු කරන්න. පරිගණක සාක්ෂරතාව තිබුණාද? දැන් ඔබටත් පරිගණක සාක්ෂරතාව තියෙනවා. සමහරට මටත් වඩා හොඳට ඔබට පරිගණක සාක්ෂරතාව තියෙන්න පුළුවන්. එහෙම තියෙන්න පුළුවන්. හරි? එතකොට පරිගණක සාක්ෂරතාව තිබුණා කියලා මේ මවුස් එක හොලවලා වැඩක් කරගන්න කීබෝඩ් එක පාවිච්චි කරලා data input කරගන්න එහෙම නැත්නම් scan කරගන්න එහෙම නැත්නම් print එකක් දාගන්න ඒ හැකියාව ඔබට තියෙන්න පුළුවන්. හැබැයි ඔබට මට ඒ හැකියාව තිබුණට අර අපිට මේ වැඩේ කරගන්න දෙන මෘදුකාංගයක් තියෙනවනේ. අන්නේ මෘදුකාංගේ ඒ අදාළ දේවල් handle කරගන්න බැයි නම් නේද? ඒ අදාළ කාර්ය කරගන්න මෘදුකාංගේ ඔබට හසුරවන්න බැයි නම් එතන ප්‍රශ්නයක්. එහෙනම් වැදගත් කාරණයක් කිව්වා මට දරුවගේ නම මම දැක්කේ නැහැ කවුද කිව්වේ කියලා. මුදුකාංග හැසිරීම පිළිබඳ දැනුමක් වැඩක්. එහෙනම් කරුණු කීපයක් කියුණා. පරිගණක සාක්ෂරතාව තියෙන මනුස්සයෙක් වෙන්න ඕනි. එයා ළඟ ක්‍රම ශිල්ප තියෙන්න ඕනි. ඊළඟට කිව්වා සිතියම් විද්‍යාව පිළිබඳ දැනුම තියෙන්න ඕනි. නේද? සිතියමක් අඳිනකොට ඒ සිතියමේ තියෙන්න ඕනි අනිවාර්ය දේවල් එයා දරගෙන ඉන්න ඕනි. මාතෘකාවක් තියෙන්න ඕනි, දිශාව දාලා තියෙන්න ඕනි, පරිමාණය හදලා තියෙන්න ඕනි. ඊළඟට ඛණ්ඩාංක පද්ධතියක් දාලා තියෙන්න ඕනි. සිතියම් විද්‍යාත්මක වර්ණ සංකේත පාවිච්චි කරන්නේ කොහොමද කියලා එයා දැනගෙන ඉන්න ඕනි. නේද? ඒ ටික තියෙන්න ඕනි. ඒ දැනුම නැත්තම් මේ වැඩි ඵලදායි ප්‍රතිඵලයක් අවසාන ලැබෙන්නේ නැහැ. එනම් ඒක ඕන. ඊළඟට කිව්වා මෘදුකාංග හැසිරීම පිළිබඳ දැනුමක් ඕනි. නේද? තව එකක් තියෙනවා. තව එකක් තියෙනවා. ඒකත් පුළුවන් නම් කල්පනා කරලා කවුරු හරි කෙනෙක් කියන්න බලන්න. නිර්මාණශීලීත්වය. very good. නිර්මාණශීලීත්වය. නේද? ක්‍රියේටිවිටි. ඒක පුද්ගල බද්ධයි. ඒක පුද්ගල බද්ධයි.
ඔබට තියෙන නිර්මාණශීලීත්වයට වඩා දහස් දහස් ගුණයක් සිය ගුණයක් විතර වැඩි නිර්මාණශීලී පුද්ගලෙක් වෙන කෙනෙක් ඉන්න පුළුවන් නේද ඒ වගේම නිර්මාණශීලී ටිකක් ශීලීත්වය ටිකක් අඩු කෙනෙක් ඉන්නත් පුළුවන් ඒ නිසා අපිට ඒක කියන්න බෑ මෙන්න මේ මට්ටමින් තියෙන්න ඕනේ කියලා නිර්මාණශීලීත්වය අදාළ පුද්ගලයා මත වෙනස් වෙනවා අඩු සහ වැඩි වෙනවා නමුත් නිර්මාණශීලීත්වය වැදගත් නේද වැදගත් ඒ අදාළ අවසාන ක්‍රියාවලිය ක්‍රියාවලිය අවසාන ප්‍රතිඵලයේ ගුණාත්මක භාවය කෙරෙහි එක බලපාන धनात्मक चिंता මට මේ වැඩේ කරන්න පුළුවන් මම මේ වැඩේ කරනවා මට මේ හැකියාව තියෙනවා කියලා හඳුනාගෙන එතෙන්ට ඇවිල්ලා ඒ සීට් එකේ වාඩිලා වැඩේ කරන්න පුළුවන් මනුස්සෙක් ඉන්නෝනේ අත්ත වාකින කතාව. එහෙම කිය ධනාත්මක චින්තනේ මේ පැත්තට නැත්නම් මේ මනුස්සයා අතෙන්ට ගන්න බෑ. නේද? නමුත් ඒවා මේ ඉබීතු අත්‍යවශ්‍ය ගුණංග නෙමෙයි. අර්ථික අත්‍යවශ්‍ය. අපි ලියමු. 1. පරිගණක සාක්ෂරතාවක් පරිගණක සාක්ෂරතාවක් පැවතියි. මෘදුකාංග හැසිරවීම පිළිබඳ හැකියාව මෘදුකාංග හැසිරවීම පිළිබඳ හැකියාව වරහන් ඇතුළේ ලියන්න ඉතින් මොන මොන මේ මෘදුකාංගද කියන එක ලියන්න GIS මෘදුකාංග මෘදුකාංග හැසිරවීම පිළිබඳ හැකියාව තුන තෘතියම් විද්‍යාව පිළිබඳ දැනුම තෘතියම් විද්‍යාව පිළිබඳ දැනුම ඊළඟට නිර්මාණශීලීත්වය ඊළඟට ක්‍රමශිල්ප භාවිතය ක්‍රමශිල්ප භාවිතය ක්‍රමශිල්ප භාවිතය දැන් එහෙනම් අපි දැන් මේ වෙනකොට මේ කතා බහ කරලා ඉවර කළේ භූගෝලීය තොරතුරු පද්ධතියේ සංරචක පිළිබඳ පුළුල් කතාබහක් නේද පුළුල් කතාබහක් කළා පරිගණක පද්ධතිය ගැන ඊළඟට ඒකේ තියෙන தත්ත ගැන භූගෝලීය தත්ත ගැන සහ භාවිත කරන පුද්ගලයා කියන සංරචක තුන ගැන තමයි අපි මේ දීර්ඝ කතාබහක් ලියලුනේ ඊට පස්සේ අපිට එනවා අලුත් මාතෘකාවක් අවකාශීය தත්ත භූගෝලීය තොරතුරු පද්ධතියට ආදානය කිරීමේ ක්‍රම ආදානය කියන්නේ ඉන්පුට් එහෙද අතුලත් කිරීම කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. දැන් ඔයාලට මතකයිනේ අතරමඟ කතා බහේදී මේ ක්‍රම කීපයක් කියුණා. නේද? ක්‍රම කීපයක් කියුණා. මැප් එක ස්කෑන් කරගෙන GIS පද්ධතියට දා ගන්න පුළුවන්. ඊළඟට GPS මඟින් ගන්න data ටික දෙලින්ම පරිගණකයට අතුලත් කරන්න පුළුවන්. ඔය ක්‍රම තමයි. මේ ක්‍රමවලදී මොකද්ද කරන්නේ කියන එකත් පොඩි විස්තරයක් අසුව අපි ඉගෙන ගමු. ඒකට තමයි ඊළඟ මාතෘකාවට යන්නේ. අවකාශීය දත්ත භූගෝලීය තොරතුරු පද්ධතියට අතුලත් කිරීමේදී විවිධ ක්‍රම භාවිතා කරන්න පුළුවන්. මේවා ගැනත් අවුරුද්දක් එක අවුරුද්දක් ඇහුවා. භූගෝලීය තොරතුරු පද්ධතියේ දත්තත්වත් කිරීමේදී භාවිත කරන විවිධ ක්‍රම මොනවාද? තුනක් පිළිබඳව විස්තර කරන්න කිව්වා. ඒ වගේ තරකදී ඔබට මේවා ඉතාම වැදගත් වෙනවා. අපි යමු එහෙනම් බලන්න. පළවෙනි එක කියනවා සිතියම් සංඛ්‍යාංකණය කිරීම. ටිකක් අපහැදිලි වචනේ තේරුම. නේද? අපහැදිලි. නමුත් ඔයා හොඳට දන්න වැඩක් ඒක. සිතියම් සංඛ්‍යාංකණය කිරීම. ඔකර ඉංග්‍රීසියෙන් කියනවා map digitizing. map digitizing කියලා කියන්නේ संबंधी
භූගල විද්‍යාව හරි ඉතිහාසය හරි ගණන ටීචර් කිව්වනම් මොන හරි දෙයක අපි හිතමු කො ඉතිහාසයේ විශේෂද නම් ඓතිහාසික වටිනාකමක් තියෙන වරාය නගර ලකුණු කරගෙන කියලා ලංකාවේ මොකද කරන්නේ ඔය වරාය නගර ඉදිච්ච තැන් වල පිහිටීම් දැක්වෙන සිටීමක් අරගෙන දෙදෙනි නම් මොකද කරන්නේ ටිෂු පේපර් එකක් ගන්නවා නේද අර මැප් එක උඩ ටිෂු පේපර් එක තියලා පෑනින් ඔය අඳිනවා සිටීම් ටිෂු කඩදාසිය මතට සිටීම එනවා නේද සිටීම එනවා දැන් නම් ළමයි ඒක කරන්නේත් නැහැ දැන් අපි අපි පන්ති කාමරේ උගන්නනකොට අටේ නවයේ පන්ති වලට ගිහලා අපි ළමයින්ට වැඩක් දුන්නා පාඩම උගල්ලා මෙන්න මේ අහවල් දේවල් ටික ලංකාවේ සිටීමේ ලකුණු කරන්න කියලා ළමයි මොකද කරන්නේ එලා පොත අරන් යනවා ෆොටෝකොපි සෙන්ටර් එකට ගහලා දෙන්න මට මෙන්න මේකේ කලර් ෆොටෝකොපි එක ගහලා දෙන්න නේද එහෙම කියනවා ෆොටෝකොපි එක ගහගත්ත අලවගෙන පොත අපි බලනවා මේ අර පොතේ තියෙන ඡායාරූපේ විදිහට සිටිය ඒ විදිහටම පොත් අර පෙළ පොතේ තිබිච්ච සිටියම ඒ විදිහටම ලියන පොතේ අලවගෙන සමාලාට මම අහනවා මේක පොත කපලා දැලෙන්නේ කියලා බලනකොට තමයි කියනවා නෑ සර් ෆොටෝකොපි ගහගත්තා මේ කලර් ෆොටෝකොපියක් ගහගත්තා එහෙම කියනවා නේද එහෙම කියනවා එතකොට අපි දැන් වැඩේ දෙන්නේ මොකටද අභ්‍යාසය දෙන්නේ ළමයට මේක ලකුණු කළාම හොඳට මතකයි ඉන්නේ නේද මහා පිට කොතනද හරි ඊළඟට ගෝකන්න කොහෙද නේද කොහොම තැන් ටික දීලා මෙදෙද්දි මේක ලකුණු කරගෙන එන්න කියලා කියන්නේ මෙදෙද්දි අමාරුයි මේක හොයලා ලකුණු කළාම මතකෙන්නේ ඉඳන් නේද සිටියම් පෙරලා බලලා ඉඳන් දැන් මේක මොකද කරන්නේ ෆොටෝකොපි සෙන්ටර් එකට ගියා කලර් ෆොටෝකොපි ගන්නවා කැපුවා ඇලුවා පොතේ අරගෙන නේද කාටද ඒක මතකෙ හිටින්නේ අර ෆොටෝකොපි කහප ෆොටෝකොපි මැෂින් එකට තමයි මතකෙ හිටින්නේ එහෙම වැඩ කරනවා ඔබත් සමහරට ඔහොම කරලා බැලුම් වහලත් ඇති සමහරව නේද ඔය ඔය වැඩි ඉස්සර කලේ කලර් ෆොටෝකොපි නෙමෙයි නෑ ෆොටෝකොපි මැෂින් එක තිබුණේ නෑ ඉස්සර ඉස්සර මොකද කලේ පොත උඩින් තිබ්බ ටිෂු පේපර් එක යටින් පේන ලස්සනට මැප් එක ඒක උඩ අවශ්‍ය ටික ඇදගත්තා ඔය වැඩේ කළා ඔය ටිෂු පිරීමේ වැඩේම තමයි මේ දැන් පරිගණකය තුල කරන්නේ ඔය වෙන නමක් මොකද්ද නම සිටියම් සංඛ්‍යාංකනේ කියලා ඔන්න සිටියම් කැලලක් තියෙනවා ස්කෑනර් යන්ත්‍රයකට සිටියම දාලා සිටියම ස්කෑන් කරගන්නවා ඒක දානවා පරිගණකය තුලට හරි ඉන්පුට් කළා මැප් එක මොකක් විදිහට දැන් යන්නේ කියලා දැන් ඔළුවට එන්න ඕන මොන ක්‍රමයකටද දත්ත ටික ඇතුළත් වෙන්නේ ඈ සිවුරස් ආකෘති දත්ත ටිකක් විතර මැප් එකක්නේ දැන් යන්නේ නේද printed map එකක් යන්නේ ස්කෑන් කළා අස්සට අන්න මැප් එක ගන්නවා ස්ක්‍රීන් එකට මැප් එක ස්ක්‍රීන් එකට අරගෙන GIS මුදුකාංගේ ඕපන් කළා අර බේස් මැප් එක විදිහට අරක යටින් තියාගෙන GIS එකේ තියෙන tools පාවිච්චි කරලා අවශ්‍ය ටික ඒක උඩ අදිනවා ඇන්දාම අර අපේ බේස් මැප් එක අයින් කරලා දාන්න පුළුවන්. අවසානයේ අපි ඇඳපු ටික විතරක් මැප් එක ඉතුරු වෙනවා. GIS වල ඉතුරු වෙනවා. නේද? එහෙනම් මොකද්ද මේ කරලා තියෙන්නේ? පරණ වැඩක් අලුත් මුහුණුවරකින් කළා. මොකද්ද පරණ වැඩේ? මැප් එකක් යටින් තියාගෙන උඩින් ටිෂු පේපර් එකක් තියලා ටිෂු කරපු වැඩේ ඉස්සර කළා. දැන් මේ වැඩේ පරිගණකයේ අස්සට දාගෙන මවුස් පොයින්ටර් එකකින් අල්ලගෙන මේ වැඩේ දැන් කරනවා පරිගණක තාක්ෂණ. එහෙනම් අන්නේ වැඩේ කරලා පරිගණක පද්ධතියට නැත්නම් භූගෝලීය තොරතුරු පද්ධතියට දත්ත ඇතුළත් කරන්න පුළුවන් කියන කාරණය තමයි සිටියම් සංඛ්‍යාංකණය කිරීම කියලා කියන්නේ. හරි? සිටියම් සංඛ්‍යාංකණය කිරීම කියලා කියන්නේ. හොඳයි. අපි එක ලියමු. එයාද සිටියම් සංඛ්‍යාංකණය කිරීම. මෙය මෙය සිටියම් ටිෂු කිරීම නැත්නම් පිටපත් කිරීම නමින් හැඳින්වෙන ක්‍රමවේදය නමින් හැඳින්වෙන ක්‍රමවේදය නවීකරණය වූ අවස්ථාවක් වශයෙන් නවීකරණය වූ අවස්ථාවක් වශයෙන් හඳුනාගත හැකිය. මුද්‍රිත සිතියම් කොටසක් මුද්‍රිත සිතියම් කොටසක් මුද්‍රිත සිතියම් කොටසක් සිවුරස් ආකෘතියේ දත්ත ලෙස ආදානය කරගෙන
සිවුරස් ආකෘතියේ සිටියමක් ලෙස ආදානය කරගෙන එය පාදක සිටියමක් වශයෙන් ගෙන එය පාදක සිටියමක් වශයෙන් ගෙන සමෝගද සිවුරස් ආකෘතියේ සිටියමක් ලෙස ආදානය කර ඇතුළත් කර කියන එක ආදානය කර එය පාදක සිටියමක් වශයෙන් ගෙන පාදක සිටියමක් වශයෙන් ගෙන භූගෝලීය තොරතුරු පද්ධතියේ භූගෝලීය තොරතුරු පද්ධතියේ මෙවලම් භාවිත කරමින් මෙවලම් භාවිත කරමින් එහි අන්තර්ගත රූප මිතීන් එහි අන්තර්ගත රූප මිතීන් දෛශික දත්ත ආකෘති දෛශික දත්ත ආකෘතියට යාන්ත්‍රිකව පරිවර්තනය කිරීම යාන්ත්‍රිකව පරිවර්තනය කිරීම සිතියම් සංඛ්‍යාංකනය කිරීම නමින් සිතියම් සංඛ්‍යාංකනය කිරීම නමින් හැඳින්වේ හොඳයි ඊළඟට පුතේ දෙවනි ක්‍රමයක් අපිට කතා කරගන්න වෙලාව ඇති වෙයි බලන්න කියනවා වෙනත් ආයතන හා පුද්ගලයන් විසින් සංඛ්‍යාංකණය කොට ඇති දත්ත ආදානය කිරීම. ලේසියෙන්ම කරන්න පුළුවන් අනුග දේවල් ගන්න එක නේද? හරි මේ කියන්නේ වෙන පුද්ගලයෝ පාවිච්චි කරපු දත්ත මේ පද්ධතියට ඉතාම පහසුවෙන් පාවිච්චි කරලා ඇතුළත් කරන්න පුළුවන්. දැන් මම අමාරුවෙන් අදම මැප් එකක් තියෙනවා. මම ඒක ඔබට දෙනවා. හරි ඔබට දෙනවා. ඔබට පුළුවන් ඔබේ පරිගණකයේ GIS පද්ධතියට පහසුවෙන් ඇතුළත් කරන්න. ආයි මොනවා කහදාන දෙයක් නැහැ. අඳපු මැප් එකක් ගන්න දෙන්න. ඩේටා සෙට් එක දුන්නාම වාට පුළුවන් ඒක පද්ධතියට ඇතුළත් කරගන්න. දැන් මේ විදිහට සල්ලි ගෙවලා ගන්නත් පුළුවන්. දැන් අපේ රටේ සිතියම් සම්පාදනය කිරීමේ කාර්ය සඳහා ඉදිරිපත් වෙන්නේ රාජ්‍ය ආයතනය තමයි ශ්‍රී ලංකා මිනිඳුරු දෙපාර්තමේන්තුව. ඒගොල්ලන් ගාවට ගිහිල්ලා අපි කියනවා අපිට 74 අංක 74 රත්නපුර මෙට්‍රික් සිතියමේ ඩිජිටල් මැප් එක දෙන්න කියලා. රත්නපුර මැප් එකේ ඩිජිටල් මැප් එක. ඩිජිටල් මැප් එක කියන්නේ අර කියපු දෛශික දත්ත ආකෘතියේ මැප් එක දෙන්න කියලා. හැබැයි ඉතින් නිකන් දෙන්නේ නැහැ ඒගොල්ලෝ. හරි? ඩිජිටල් මැප් එකක් සාමාන්‍ය රුපියල් 8000ත් 10000ත් අතර මිලක් නියදලා තියෙනවා. රුපියල් 10000ක් කියමු. 10000 ගෙවලා අපිට ඩේටා සෙට් එක දෙනවා. ඒක දෙන සියලුම දේවල් අපිට දෙනවා. ඉතින් එහෙම එකක් තමයි මම ඔයගලන්ට රෙදා පෙන්නේ. ලංකාවේ සිටීමේ ඕපන් කරලා පෙන්නුවා නේද සමෝච්ච රේඛා සටහන් ටික. ඊළඟට වැව් ටික, ගංගා ටික නේද ප්‍රධාන නගර ටික ඔක්කොම ටික පෙන්නුවා වනාන්තර ටික ඩිජිටල් ඩේටා. ඒතර ඒ ටික ගත්ත අමුදලක් ගිවලා. ඒ ගත්තාම අපිට ආයෙ වාගේට දෙයක් නැහැ. ඒවා ඒ විදිහටම දත්ත පද්ධතිය ඇතුළත් කරලා අපි වැඩේ කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඉතින් එතෙන්දී තියෙන අවශ්‍ය තමයි යම් පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. නැත්තම් කාර්ය පහසු. කාල වේලාව අඩුවෙන් ගදෝලා යම් මුදලක් වියදම් කරලා වැඩේ කරගන්න හැකියාව තියෙනවා. අපි ලියමු. ලියන්න සිතියම් නිර්මාණය කිරීමේ කාර්යෙහි නිරත වන සිතියම් නිර්මාණය කිරීමේ කාර්යෙහි නිරත වන පුද්ගලයෙකු ආයතනයකින් පුද්ගලයෙකු ආයතනයකින් මුදල් ගෙවා මුදල් ගෙවා ලබා ගන්නා දෛශික වර්ගයේ ලබා ගන්න දෛශික වර්ගයේ
උදාල් දේවා ලබා ගන්නා දෛශික වර්ගයේ දත්ත ගොනු දත්ත ගොනු භූගෝලීය තොරතුරු පද්ධතියට භූගෝලීය තොරතුරු පද්ධතියට කිසිදු සකස් කිරීමකින් තොරව කිසිදු සකස් කිරීමකින් තොරව පහසුවෙන් ඇතුළත් කළ හැකිය පහසුවෙන් ඇතුළත් කළ හැකිය අඩු කාල සීමාවකින් අදාළ කාර්ය අඩු කාල සීමාවකින් අදාළ කාර්ය සිදු කරගත හැකි වුවත් සිදු කරගත හැකි වුවත් ඒ සඳහා කිසියම් වූ මූල්‍ය පිරිවැයක් ඒ සඳහා කිසියම් වූ මූල්‍ය පිරිවැයක් දැරීමට සිදු වේ. ඒ සඳහා කිසියම් වූ මූල්‍ය පිරිවැයක් දැරීමට සිදු වේ. හොඳයි. එහෙනම් අපි භූගෝලීය තොරතුරු පද්ධතියට දත්ත ඇතුළත් කරන්න පුළුවන් ක්‍රම දෙකක් කතා කළා. සංඛ්‍යාංකනය කළා කරන්න පුළුවන්. නමුත් ඒක අමාරු කාර්යයක්. නේද? අමාරු කාර්යයක් ලොකු වෙලාවක් යනවා. සැලකිල්ලෙන් කරන්න ඕනි. දත්ත ඇතුළත් කරන්න පුළුවන්. දෙවනි ක්‍රමයේ කිව්වා පහසුවෙන් දත්ත ටික ඇතුළත් කරන්න පුළුවන් නමුත් මුදලක් වැය වෙනවා. නේද? අඳින්න මහන්සි වෙන්න දඟලන්න දෙයක් නැහැ. කවුරු හරි ඇඳපු කෙනෙක්ගෙන් සල්ලි ගෙවලා හෝ නිකන් හෝ ගත්තොත් පද්ධතියට ඒක දත්ත ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් අපි ලියමු එකට. ශ්‍රී ලංකා මිනින්දවෘ දෙපාර්තමේන්තුව මගින් ශ්‍රී ලංකා මිනින්දවෘ දෙපාර්තමේන්තුව මගින් නිර්මාණය කරන නිර්මාණය කරන අංකිත සිතියම් නිර්මාණය කරන අංකිත සිතියම් මුදල් ගෙවා ලබා ගැනීම අංකිත සිතියම් මුදල් ගෙවා ලබා ගැනීම දැන් මෙතන ඉන්නවා මේ ඔය මිනින්දෝර දෙපාර්තමේන්තුවේ කාර්යාලවලින් මැට්‍රික් මැප් ගත්ත ළමයි නේද හැබැයි ඔබ ගත්තේ මුද්‍රිත පිටපතක් නේ මැට්‍රික් මැප් මම ගන්න කියලා තියෙනවා සමහරු ගත්තා ඒ ගත්තේ මුද්‍රිත පිටපතක් ඒක printed sheet එකක් නේද හැබැයි මේ කියන්නේ ඒව ගැනනේ ඒක ගන්න රුපියල් 150යි කඩේකට කොට වෙලා හරියට තේ එකක් දුවොත් රුපියල් 150 වැඩි ගාණක් යනවා නේද? ඔයාලා කිසිම නාදිර ගන්න printed map එකක්. හැබැයි ඒකම අර විදියට සංඛ්‍යානය කරපු data set එකක් විතර ගන්නකොට තමයි මං කියන රුපියල් 10000ක් විතර යනවා කියලා. නේද? 10000ක් විතර මුදලක් වියදම් කරනවා කියලා කිව්වේ ඒ අවස්ථාවේ. හොඳයි. එහෙනම් අන්න අපි කතා කළා ක්‍රම දෙකක්. අදට මේ කතාව මෙතනින් අපි නතර කරමු. ඊළඟ දවසේ අපි මෙතනින් පටන් අරගෙන මේ පාඩම ඉස්සරහට කරගෙන යමු. හොඳයි. අද පාඩමේ මොන හරි ගැටලු තනක් තියෙනවා නම් ඔබට පන්තිය නිමා කරන්න කලින් අහන්න අවස්ථාවක් තියෙනවා. सर क्लास टेके मैं वीडियो के रिकॉर्ड कर ला मैं यूट्यूब अपलोड कर ला देना तो मैं ग्रुप पे डे बास और डक हितिया पांती मारा से मल्टी ओवर डक मैं कड़ी कड़ी है उन्हें क्या हाँ वो यामारे इल्ली में कुछ कला ने मांग किए ना काठारी के ने कुटे उल्लूआन नंग अब संपूर्ण नोट के लिया दर्त के ने किन्नो नंग ग्रुप पे के तर नोट के दान ने अनेक कमाई के लिया दर्ने बलान ने ग्रुप पे के तर नोट के दान ने यूट्यूब पे के तर अपलोड करान नंग දැන් මේ ওই වැඩේ දිගටම මම හිතලා මම හිතානේ මේ රෙකෝඩින් වැඩේ අතහැරලා දානවා කියලා. මොකද දන්නවද? රෙකෝඩින් වැඩේ දැම්මහම දැන් මම පන්තිය කළත් නැතත් මේ පන්තියට ආවත් නැතත් නේද? ආවත් නැතත් සර් කොහොමත් YouTube එකට වීඩියෝ එක දානවනේ. නේද? දානවනේ ඒක බලලා වැඩ කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න බහුතරයක් ප්‍රතිසෙල්ිනවා. බහුතරයක් ප්‍රතිසෙල්ිනවා. නේද? විවිධ හේතු කියනවා සර් මට අහවල් කියලා පන්ති දෙන්නා සිග්නල් දෙපුනේ නැහැ, කරන්ට් එක දෙන්නේ නැහැ. ඔහොම විවිධ හේතු කියනවා. හේතු කියලා අපහට ඉතින් ප්‍රථමයෙන්ම එන්නත් පුළුවන් ඉතින් නේද එන්නත් පුළුවන් එහෙම අතරේ ඒවාම නිකන් අර එක්ස්කියුස් එකක් කියලා හිතාගෙන
කියලා YouTube නරමන් හිතන්න දන්නේ ඒ සම්බන්ධ ටිකක් මේ අකමැති දැන් අර රෙකෝඩින් දාන්න පුළුවන් තරම් හැම විටම පන්තියේ ළමයි සම්බන්ධ කරගන්න එක වැදගත් නේද ඉවලේ කතා බහ කරන දේවල් ඉවලේ මතක ඉන්නවනේ ඒ නිසා සම්බන්ධ වෙලා වැඩගත් සම්බන්ධ ටිකක් YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරන එක සීමා කරන්න තමයි හිතාගෙන ඉන්නේ ඒක අර කෙනෙක් ඉල්ල පරිසම්ම රෙකෝඩින් එක දැම්මා දැන් ඔතන ඉල්ලීමක් කළා දැන් ප්‍රබෝෂර ඉල්ලීමක් කළා ඒ නිසා මම මේකත් දාන්නම්කෝ හොඳයි ඒ නිසා බලන්න හැම විටම YouTube එකට යන්න ලොගින් අන්තිමට සම්බන්ධලා මේ වැඩේ කරගන්න පුළුවන්ද කියලා බලන්න හොඳයි එහෙනම් සියලු මේ අහන්න බැරුණා ගැටලු තියෙනවද මොනක්වත් ඉතින් යන්න අවසර තියෙනවා එහෙනම් සියලු දෙනාට සුබ දවසක් වේවා අයබෝන් අයබෝන් සර් කොහොමද සර් मधुशिका मधुशिका सर सर ना वो ठीक है बुद्धे वाट कलिंग केरला दिए ने ओ सर हाँ हरे हरे कला सर मच्छर में विस्तर कला नंग कले ना सर नहीं दें खता कर वो पहले ना नहीं ओ सर අනේ මට ඔයා කිව්වට කලින් ගෲප් එකට ඇත් ගන්න කියලා මට අමතක වුණානේ කලබලේ. පස්සේ කෝල් කරනකම් තමයි මතක් වුනේ.